අයිබුවන් සුදයි සන්ධ්‍යාවක් ඔප සේල දෙනාටම. ස්වර සංයෝජනයේ රිද්මය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. අදත් මේ සන්ධ්‍යාවේ අපේ හමුවීම. ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ කියන දර්ශනිකයා එක අවස්ථාවක කියනවා සංගීතයේ නොමැති ජීවිතය කිසියම් අතපසවීමක් වෙන්නට පුළුවන් කියලා. සංගීතයේ නොමැති ජීවිතය කිසියම් අතපසවීමක් වෙන්නට පුළුවන්. මෙහෙම කියන්නේ ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ කියන දර්ශනිකයා. එකෙම අපිට හිතන්න පුළුවන් සංගීතය කියන දේ අපේ ජීවිතයට කොච්චර වටින දෙයක්ද. මේ තනු නාද සංගීත එකින් එකට හැම දෙයක්ම බැඳී පවතිනවා. හැබැයි අපි කොහොමද මේ දේවල් රස විඳින්නේ? සොරෙන් සොරයට කොයි ආකාරෙන්ද අපි මේ රස විඳීම හැඳිනගන්නේ? හැඳින ගැනීම කරන්නට බොහෝ දේවල් සිදු කළ යුතුයි. ඔබ මම සාමාන්‍ය විදිහට ඒ රස විඳිනකොට විද්වතුන් ඒ පිළිබඳව වඩා හොඳ පැහැදිලි කිරීමක් සිදු කරනවා. අද අපේ ප්‍රවීණ සම්පත්දායකත්වය පිළිබඳව කතා බහ කළ යුතුමයි වඩා පැහැදිලිව ඉතාම අනර්ගායරින් අපිට සංගීතය පිළිබඳව නාදය පිළිබඳව තනු පිළිබඳව පැහැදිලි කරන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ එතුමන්ව හඳුනන්නට කැමතියි මම ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද බණ්ඩාර මහත්මයා. අද ස්වර සංයෝජනයේ රිද්මය මාත්‍රාව වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරප්පරම සහෝදරය. නිදර්ශන ගායනා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පී දුමිත් කයන්බදුලගේ සමග සරලකී ශිල්පිනී විශාරද දේවිකා චතුරානි. සාමාන්‍යයෙන් අපි කොහොමද ගීතයක් රස විඳින්නේ? රස විඳින්න අපි ඉඩක් වෙන් කරගන්නේ කොහොමද? මේ දේවල් ගැන අපිට හිතන්න වෙනවනේ. ඒ සිතවිල්ලත් එක්ක කොයි ආකාරයෙන්ද අපි අපේ කන, ඇස, මනස මේ හැම දෙයක්ම එක තැනක රඳවගන්නේ. මෙන්න මේ පිළිබඳව කතා බහ කරන්න අද සූදානම්. ගීත අනුවාදන සහ නිදර්ශන ගායනාවන් අදත් වෙනද වගේම අපි සූදානම් කරගෙන තිබෙනවා. මහින්දයි අපි අද මුලින්ම තෝරගෙන තියෙන්නේ අනුවාදනය අපේ සත්විත සෝකේ ජය පරාජය. මේ අනුවාදනයේ මූලාරම්භයට ගියොත් අනුවාදනයේ රස විඳින්න කලින් ධීවරෝ චිත්‍රපටි 1964 වසරේ 4 මාසේ 10 තමයි තිරගත වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂණය කළ ඉන්දියා ජාතික ඉම්මස්තාන්. ඒ වගේම මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තිබුණු ගීත 8 ගීත 7ක්ම ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට තමයි නිර්මාණය වෙලා තිබෙන. එකම ගීතයක් තියෙනවා මාලිගාවේ මාරජිනී ගීතය ආචාර්ය සුජාත අත්තනායක ශිල්පිනිය ගැයූ ගීතය. එය කේවි මහදේවන් කියන සංගීත අධ්‍යක්ෂවරයා සංගීතවත් කළේ පිසුසීලා ශිල්පිනිය ගායනා කරපු ගීත. සියලුම ගීත ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් මේ තෝරගෙන තියෙන ගීතය කරුණාරත්න අබේසේකර සොරෙන් තමයි රචනා කළේ සංගීතවත් කළේ එම් කේ රොක්සාමි මාස්ටර් කලසුරි ලතාවල්පොළ ප්‍රවීණ ශිල්පිනිය ගැයූ ගීතය. අපි අද අනුවාදනයක් ලෙසයි රස විඳින්නේ. අනුවාදනයේ රස විඳලයි මුද? මට හිතෙනවා ඉස්සෙල්ලා අනුවාදින් රස විඳලා හිටියන හොඳයි කියලා. හොඳයි. 1 2 3 4
කරුණාරත්න අබේසේකර සොරෙන් රචනා කළ ගීතය එම්.කේ. රොක්සාමි මාස්ටර්ගේ සංගීතයට කලස්සුරි ලතා වල්පොල ප්‍රවීණ ශිල්පිනිය මේ ගීතය ගායනා කළේ. දේවරය චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. මේ චිත්‍රපටයේ ගීත හැම එකක්ම පාහේ ජනප්‍රිය වුණා. ගීත අතර තියෙනවා සාමය සමගිය පතුරාලා, එවගම නිලට නිලේ විහිදීයයි, ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා, වැල්ල සිඹින රැල්ල අපට, එවගේම අගාධ සාගරේ, මාලිගාවේ මහරජින. මේ සියලුම ගීත දීවරය චිත්‍රපටයට ඇතුළත් වුණ ගීත. මහින්දයේ අපිට කලාසුරේ ලතා වල්පොල ප්‍රවීණ ශිල්පිනියගේ ගීතය බොහොම මිහිරට අහලා තියෙන ගීතයක්. ඔව්. එය අපි අනුවාදනයක් ලෙසයි අද රස වෙන්නේ. හොඳයි. අපි එතනින් පටන් ගමු. ඔව්. මෙහෙමයි. දැන් මට දැන් මේක ඇහුනේ අනුවාදනයේ වාදකයන් දෙන්නෙක් සහභාගී වෙලා තියෙනවා. එක්කෙනෙක් වයලින් වාදන ශිල්පියෙක්, අනෙක් කෙනා ගිටාර් වාදන ශිල්පියෙක්. ඉතින් මට ඇහුණු විදිහට ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේකේ තනුව මං හරි කැමති තනුවක්. මොකද රොක්සාන් මාස්ටර් කියන්නේ මේ ගුවන් විදුලියෙම හිටපු දක්ෂම අතිදක්ෂ වයලින් වාදකෙක්. ඉතින් ඔහුගේ රසවත්ම තනුවක් ඒ තනුව හදලා තියෙන්නේ මං හිතන්නේ ලතාවල්පොල මැතිනියටම ඔබින විදිහට තමයි. මොකද ඇයගේ ස්වර පරාසයන් වලටම හරියන විදිහට තමයි මේ ගීතය නිර්මාණය කරලා තිබ්බේ. ඇත්තටම ඒකේ ගිටාරයකට ටිකක් මොකද මාත් ගිටාර් වාදන ශිල්පියෙක් ඉඳලා ගිටාරයකට ඕක ටිකක් අමාරුයි. ඇත්තටම ඕක වයලින් එකට වගේ එකටයි සහ බටනාලාකට වගේ ওই තනුව ඒකටම අනුගත වෙලා වාදනය කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මට ඇහුණා ගිටාරයක ඊටාම මිහිරට වාදනය කරලා තිබ්බා. ගොඩක් දුරට සෑහෙන විදිහට ඒ කිට්ටුවටම වගේ හරියටම තනුව උකහාගෙන මං හිතන්නේ ඒක වාදනය කරලා තිබ්බා කියලා. ඒ වගේම වයලිනියත් මං හිතන්නේ ඔරිජිනල් පිච් එකෙන් වෙන්න දිනේ සුසන්ත ඕක ප්ලේ කරලා ඇත්තේ. ඔරිජිනල් පිච් එක කියන්නේ මහින්දායි දැන් මේක මේ අපි YouTube එකේ ගත්තොත් මුලින්ම කීප එකට වඩා වෙනස් තව පිච් එකක් තියෙනවා. පිච් 3 ගෙතර කියනවා. ඔව් ඔව්. ඒක මං හිතන්නේ ඔරිජිනල් B ෆ්ලැට් කියන අද ඒ ෆ්ලැට් එක තමයි. ඔව් ඒ කියන්නේ. ඔව්. ඕගොල්ලෝ මං හිතන්නේ ඒකේ අර ඇරන් තියෙන ඉන්ටර්ලූඩ් ඔක්කොම මං හිතන්නේ ඔරිජිනල් විදිහටම ඇරන් තිබ්බා. මට හිතෙන විදිහට ඒකට සාධාරණයක් ඉෂ්ට වෙලා තිබ්බා ගී අනුවාදනයක් හැටියට. මොකද ගී අනුවාදනයක් ඉදිරිපත් කරන එක හරි අමාරුයි. ගී අනුවාදනයක් ඉදිරිපත් කරනවා කියන එක අපි ගීතයටම අනුගත වෙන්න ඕනේ. මමත් ගොඩාක් ගීත අනුවාදනේ මම කරලා තියෙනවා. ඒ වගේම අපේ සංගීත කණ්ඩායමක් තිබ්බා ෆෝචුන්ස් කියලා. ඒකේ ස්ටැන්ලි පීරිස් මහත්මයා, එයා ප්‍රසිද්ධම ගී අනුවාදන වලට සැක්සෆෝනේ. ඉතින් අපිට ගුරුහරකම් දීලා තියෙන්නේ හරියටම සින්දුවේ ඒ කියලා තියෙන ස්වරම හරියටම ඉගෙනගෙන ඒ විදිහටම ගීතයක් වාදනය කරන්න කියලා. මට ඇහුණ ගී අනුවාදනේ ඒව සෑහෙන දුරට ඒගොල්ලෝ ඒ ස්වර පරිහරණය කරලා තියෙනවා හරියටම කියලා මට හිතෙනවා. සුසන්තයි දැන් මේ චිත්‍රපටයේ ගායනා කරපු ශිල්ප ශිල්පිනියන් අතරේ අල්හාජ් මොහෙදින් බෙක්, ඒ වගේම කලාසෝරේ ලතා වල්පොල, ජේ මිල්ටන් පෙරේරා, හරුන් ලන්ට්‍රා සහ නොයෙල් ගුණරත්න මෙන්න මේ පිරිස ගීත ගායනා කළා තිනෝ. එක ගීතයක් හැරෙන්නට අනිත් සියලුම ගීත ස්වතන්ත්‍ර ගීත. කේ. මහාදේවන් කියන සංගීත අධ්‍යක්ෂවරයාගේ සංගීතයට පි. සුසීලා ශිල්පිනිය කාට්ටු රාණී කියන ගීතය තමයි මේකේ ඔරිජිනල් ගීතය විදිහට තියෙන්නේ. හැඳල විජේ චිත්‍රාගාරයේ තමයි මේ ගීත පටිගත කරලා තියෙන්නේ මුල් ගීත. මං කැමතියි සුසන්ත අයියාගෙන් අහන්න. දැන් මහින්ද අයියා කිව්වා වයලීනේ සහ ගිටාරේ සාමාන්‍යයෙන් වැඩියෙන් මේක වයලීනේට සහ සිතාරයට එහෙම නැත්නම් බටලනාවට තමයි හරියන්නේ. නමුත් වයලීන සහ ගිටාරේ සුසංයෝගය වැරද්දක් වෙලා නැහැ කියලා. මං ඒ සුසංයෝගය ගැන ඔබෙන් දැනගන්න කැමතියි. මහින්ද අයියා කිව්වා හරි. දැන් මේ ගීතේ ස්වර අර ඇදින ස්වර හින්දා ගිටාර් එකකට වඩා අර වයලින් එකකට ෆ්ලූට් එකකට තමයි ගොඩක් ගැලපෙන්නේ. අද ප්ලේ කරේ අපේ නිහාල් ප්‍රියන්ත තරුණ වාදක ශිල්පියා. ඔහු ඉතා හොඳට වාදනය කරලා තිනවා. අනික මහින්ද අයියා දැන් මහින්ද අයියා මෙතනට ආවට පස්සෙත් කිව්වා මේ කියන්නේ අපිට තියෙන මේ අපේ සීමිත සම්පත් වලින් පෙරහුරුවක් එඩිටින් ගොත් එහෙම නැතුව වාදක ඔක්කොම නොටේෂන් පේපර් එක දැම්මා. ඒක බලාගෙන ඒක ලියලා තිනු මම හීට් විසිට් ලියලා තිනවා. ඒ ලියලා තිනේක බලාගෙන ඒ වෙලාවට එකපාරක් කොහොම බලාගෙන එක තමයි පහසුකම් ඇතුළේ දැන් කරලා තියෙන්නේ. අනුව අනික මේ වෙලාව කලමනා කරගෙන කර ගැනීම ඉතාම අපහසුයි. මේ වගේ ආයතනයක අපිට ලැබෙන අවස්ථාවත් ඉතා අඩුයිනේ. මේ වගේ දෙයක් කරන්න මහින්දය දන්නවා පිට තැනක මේ කරනකොට කොහොමද කාලය ගත කරලා මේ ඒ වෙනුවෙන් මේ කරන කැපවීම කියලා. ඉතින් මේ වාදක ශිල්පියෝ දෙන්න WG උපාලි සහ නිහාල් ප්‍රියන්ත ඉතාම හොඳට වාදනය කරලා තියෙනවා. අපේ ගුරුවරයෙක් වගේ ඉන්න මහින්ද අයියා මේ බාණ්ඩ සේනානි මෙව්වා ඇවිල්ලා මේ දැන් අද ඇහෙන ගීතත් එක ගත්තාම මෙවුවා තියෙන රහ කොහොමද කියලා රස කියන එක දැන් අද ඒකට මම ඇත්තටම ගරු කරනවා. මේ වගේ කාලයක මේ වගේ තනු තෝරගත් එකට. මොකද මේ දැන් මේවා අපෙන් ඈත් වෙලා යන කාලය. මේ වගේ තනු දැන් හැදින්නෙත් නැහැ. හැදින්නේ නැහැ. තනුවක් හැදෙනා කියන එක ලේසි නෑ නිසන්ත. ඕකේ තනු නිර්මාපකයා ඉන්නවා. ඒත් එක්කම ඕකටම උචිත කරු අයියා වගේ කරුණාරත්න බෙසේ වගේ ඕකටම උචිත වචන පෙළ ඔය ඔක්කොම සහ ඒකට උචිත ගායනය
ඔය තුන්දෙනෙක් එක්කහුවෙලා තමයි ඔක හැදෙන්නේ ගොඩක් වෙලාවට. දැන් මම සංගීත අධ්‍යක්ෂක කරගෙන මම දන්නවා මට ඕන තනුවක් හදලා ඒක රෙකෝඩ් කරලා පස්සේ ඒක කියන කෙනාට අහන්න දීලා එහෙමයි. අරක සාමූහික එකතුවක්නේ. සාමූහික එකතුවක්. අනික මම හිතන්නේ දැන් මහින්දය දන්නේ නැති මේ මේක ඊ කාලේ කොයි කාලද ඔය හැදිලා තියෙන්නේ? 1974 අප්‍රේල් මාසේ. මම හිතන්නේ මහින්දයේ අර විජේ චිත්‍රාගාරේ කරා නම් මේක ඔකෙස්ට්‍රා එකයි ගායන ශිල්පිනයි ඔක මේක. ඕක මම ඔගේ ඉතිහාස කතාව දන්නවා. ඕක තමයි අපේ ප්‍රවීණ මේ ශබ්ද පරිපාලක මර්වින් බෙන්ස් මහත්මයා ඉස්සෙල්ලාම මේ ලතාවල්පොළ මහත්මියගේ සින්දුවක් රෙකෝඩ් කරපු පළවෙනි ගීතය. ඒකේ මට අපේ ලතා මේ කියන්නේ මගේ නැන්දම්මගේ යා කියලා තියෙන්නේ. මිස්ටර් බෙන්ස් ඉස්සෙල්ලාම රෙකෝඩ් කරුවේ. මිස්ටර් බෙන්සුත් කියනවා මේ මං ඉස්සෙල්ලාම ওই ගීතය තමයි පටිගත කරුවේ කියලා. එයා තනියෙන්ම ඒ නැත්තං එයා ඉන්දියානු කෙනෙක් එක්ක ඇසිස්ටන්ට් වගේ ඉඳලා ඒ ගීතේ පටියත කරනකොට එයා තනින් පරිගත කෙරුවේ කියලා. මම හිතන්නේ මයික්‍රොෆෝන්ස් 3ක් නැත්නම් 4යි තිබ්බේ. ඒ කියන්නේ මොනෝ රෙකෝඩින් ඒ ඔක්කොම ලයිව් එක වෙලාවෙ ආරම්භ තියෙන්නේ මයික්‍රොෆෝන්ස් 3ක් වෙන්නේ මම හිතන්නේ. එකක් ඔය ආවනද්ද බාණ්ඩේ වටේකට තියෙනවා, එකක් ඔය වයලින් තියෙන ටිකට, අනික එක වොයිස් අන්නේ වගේ හරිම සීමිත විදිහට බෙදලා බෙදලා ඒවට එකව කරලා ඒ කාලේ මම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ප්ලේ කරනකොට අපිව තියෙනවා මයික් එකක් ළඟින්ම, ට්‍රම්පට් සැක්සෆෝන් පිටිපස්සෙන් තියෙනවා, වයලින් තියෙනවා, ඒ සමහරට අපිව කියන්නේ ගිටාර් එක ප්ලේ කරන්න ඕනේ මයික්‍රොෆෝනේ ළඟටම තියලා. එතන තිබ්බේ වාදකයන්ගේ බැලන්ස් එකක් තිබ්බේ. අරයා බැලන්ස් කරනට වැඩිය වාදකයෝ එක එක තැන් වල ප්ලේස් කරලා තමයි හෝල් බැලන්ස් එක ගන්න මුලින්ම. අන්න එහෙම තමයි. ඒකට සෑහෙන වෙලාවක් යනවා. සෑහෙන වෙලාවක්. ඔව් රියස් කරලා ඒ පාන්තර ජාමිට තමයි ඕක ටේක් එකට යන්නේ. ඒ කියන්නේ ටේක් 25ක් විතර යනවා. මට මතකයි ඒ ටේප් වල ටේක් 1 කියලා එකෙක් ඉන්නවා පොතක ලියන්න. මේ ටේක් 1 එක මෙහෙම, ටේක් 2 ඔහොම කියලා ටේක් යනවා 25ට වගේ යනවා. යනකොට අරයා ලියනවා මේ දැන් වොයිස් කරපු ඒවේ මේකේ කෝරස් එක හොඳයි, මේකේ වර්ස් එක හොඳයි කියලා. ඒව තමයි අර හරේ දාන කප 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 ඔය එකව කරලා හැදුවේ. දැන් අපි හැමදෙස්සෙම සේනානේ අතීතයෙන් ඉගෙන ගන්න. මහින්දාය ගැන කියනකොට මම එක දෙවුණු අර ගීතයක් කියන වෙලාවට මම කියන්න. මේ ගීත අහලා තමයි අපි මේ රස අපි හොයාගත්තේ. අපි රස වින්දේ. දැන් අපි නිර්මාණයක් කරන්න උනත් මේ ගීත තමයි අපිට පන්නර ලැබෙන්නේ. ගිය පාරත් කිව්වා ස්වර පොකුරු තියෙන්නේ. මුළු ගීතය තුළම ගලා යාමක් තියෙනවා. ගීතයේ මේ හැමෙන් නිකන් එහෙට මෙහෙට පැනලා නෙවෙයි, මේවා බොහෝ විට රාගාශ්‍රිත ගීත. ඉතින් ඒකයි අර අපිට අදටත් ඒවා නිකන් හදවතේ තැම්පත් වෙලා තියෙන එකයි කියලා මම හිතනවා. දැන් සුසන්තය මේ දේවල් කියනකොට අපි දැනගෙන හිටියේ නැහැ ගීතය තෝරගද්දි. මහින්දය මේ ගීත ඉතිහාස කතාව මෙච්චර හොඳට දන්නවාගේ. මොකද මේ 1964 නිර්මාණය වුණු ගීතය. ඊළඟ කාරණේ මහින්දය කව මගේ නැන්දම්ම කියලා. ලතාවල්පොළ ශිල්පිනිය, ප්‍රවීණ ශිල්පිනිය. හැබැයි එතුමේ නම් කියන්නේ මට බෑන කෙනෙක් නෑ, මට ඉන්න පුතෙක් කියලා අපේ වැඩසටහන නේද කිව්වේ. මට බෑන කෙනෙක් නෑ, මට ඉන්නේ පුතෙක් කියලා. හඳයි අපි යනවා අපේ පළවෙනි නිදර්ශන ගායනයට. මේ ගීතයේ ගීපද සංකල්පනාව ප්‍රේමකීර්ති දල්විස් ප්‍රවීණ ශිල්පියාගෙන්, ගීතේ සංගීතවත් කරමින් ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. අද අපි ගායනට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වයලින් වාද්‍යවේදී W.J. උපාලි සහෘදයාට. 1 2 1 2 3 4. තරුවත්ත කුරින් ලියා එවමි ඔබට පිම්පත, ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. තරුවත්ත කුරින් ලියා එවමි ඔබට පිම්පත, ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. මත පවන මුටද ඔබේ සුවඳ මුසු වී නැත්නම්, සඳ කිරණ මුටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්. මත පවන මුටද ඔබේ සුවඳ මුසු වී නැත්නම්, සඳ කිරණ මුටද ඔබ මගේ තනියට ළඟ නැත්නම්. එලි කරමි මගේ ළඟ ඇති ආදරේ වත්කම්, පැල්පතක මට හොඳයි මේ එක හිත ඇත්නම්. තරුවත්ත කුරින් ලියායවමි ඔබට පින්පත, ඔබ සෙවන පමණි මේ පිට ඇති එක
සුම සම්පත දරුවත් අකුරින් ලියායවමි ඔබට පින්පත ඔබෙ සෙවන පමණිමි පිට ඇති එකම සම්පත කල්කිවාදනිත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ කල්කිවාදනිත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ ඇඳිරේද මැනික හඳුනන ඇස් දෙකක් මට ඇති ඉනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පති දරුවත් අකුරින් ලියායවනි ඔබට පින්පත ඔබෙ සෙවන පමණි පිට ඇති එකම සම්පත දරුවත් අකුරින් ලියායවනි ඔබට පින්පත ඔබෙ සෙවන පමණි පිට ඇති එකම සම්පත ප්‍රවීණගේ පද රචක ප්‍රේමකීර්ති දල්ලිස්සොරෙන් රචනා කළ ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ මේ මුල් ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් අද මෙලඩි ඔෆ් රිදම් සමග මේ ගීතය ගැයුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වයලින් වාද්‍යවේදී ඩබ්ලිව් ජී උපාලි සහෝදරය. ඔහුගේ වයලින වාදනය බොහොම මෘදුවට අපි වෙනදට සෞම්‍ය ලෙස රස විඳිනවා. අද ඔහු ගීතය ගායනා කළා. මට මතක විදිහට මහින්දයි ප්‍රථම වතාවටයි ඔහු ගීතයක් ගායනා කළේ අපි දැනුවත්. අපේ ගීතය ගැන ගීතේ සංගීතය ගැන කතා කරලා ඔව් ඇත්තටම මෙහෙම ඉස්සෙල්ලා අපි සංගීතය ගැන කතා කරමු. මේක වික්ට්‍රයගේ ගීතයක්. මම හිතන්නේ එම්කේ රොක්සාම මෙහෙම ඊයේ පෙරේදා නැසීගේ එඩ් ගා කියලා ඔය කොහොම සහභාගී වෙලා තියෙන පීරිස් අයලා ෆ්ලූට් ගහන්න සිතාර වල සුමනී අයලා මම හිතන්නේ කොහොම සහභාගී වෙච්ච මේ ගුවන්විදුලි සංස්ථාව ඇතුලේ පටිගත වෙච්ච ගීතයක් මේක. ඇත්තෙම මේ ගීත ඒ කාලේ මට හිතෙන මේක 70 මුල් කාලේ වගේ 70 දශකයේ ඒ කාලේ මේ වැනි ගීත මේ දැන් මම අහගෙන හිටියේ මේ වචනවල ආදරය වැහෙන ගීතනේ මේ වෙල. දැන් මේකේ තියෙන වචන භාණ්ඩ හරියටම මේ රයිම් වෙනවා එකින් එකට දැන් ওই කාලේ තමයි මිල්ටන් පෙරලාගේ එහෙම ගීතේම හරිම ලස්සනයි මේ කාලේ ආපු ජෝතිපාල මිල්ටන් පෙරලා වගේ මේ යුගයේ තමයි මේවා මේ හැරෙන්න ගත්ත කාලේ ඉතින්. ඒ කියන්නේ අමුතුම වචන ඇවිල්ලා හරිම ලස්සනයි. තහ මේකේ තනුව හරිම ලස්සන තනුවක් මේකේ වික්ට්‍රය ඇත්තටම ඒකටම උචිත අපි කියන්නේ මේ පෙර වාදින ඉන්ට්‍රොඩක්ෂන් එක ඒකටම උචිත ඉන්ටර්ලියුඩ් එක. දැන් අපිට අදටත් මතකයි ඒවේ. ඒ කියන්නේ ඒවයි ගීතයත් එක්කම වැඳිලා තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන වටිනාකම. දැන් සමහර ගීත තියෙනවා අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මතක නැහැ, ඉන්ක්ලූඩ් එකක් මතක නැහැ. නමුත් මේවා අපිට මුළු ගීතය හා සමානම වචන නැතත් මේවැය මේ සංගීත කණ්ඩ ඔක්කොම මතකයි. ඒ කියන්නේ අතරමැදි ඔය ගහලා තියෙන බීට්ස් උනත් අපිට මතකයි. ඒ කියන්නේ දැන් අයියේ තියෙනවා සමහර සින්දු වල මේ බලෙන් ඔබ්බෝපු සංගීත කොටස් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක නෑ නුව ගලා යනවා මේවා. ඔව් ඇත්තටම මේක හැමතිම්ම පරිපූර්ණ ගීතයි. ඒ කියන්නේ ගායනි මම හිතන්නේ වික්ට්‍රය අන්තිම රහටම කියලා තියෙන සින්දුවක් මේක. ඒත් එක්ක මේකේ වචන ගැනත් කතා කරනවා. වචනත් හරිම ලස්සනයි ප්‍රේම. මොකද ප්‍රේමයෝක ලියලා තියෙන විදිහ ප්‍රේමයතයි මම කියන්නේ 80ක් විතර වික්ටරයට සින්දු ලියලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ අර ආදරේ වැහෙන ගීතයක්. ඔව්. ඉතින් ඊළඟට මම කියන්න ඕනේ මේ උපාලි ගායනේ ආදුනික කියන්නේ ඉස්සෙල්ලාම අද ගායනා කෙරුවට මෙහෙම එකක් තියෙනවා. සේනනී ඒ කියන්නේ මම දන්න විදිහට ලංකාවේ හොඳම ගායකයෝ ඇවිල්ලා වයලින් වාදකයෝ. හරි. ඒක තමයි මාත් කියන්නේ නේද? වික්ටරයත් වයලින් වාදකයෝ. පණ්ඩිත අමරදේවනුත් වයලින් වාදකයෝ. ඊම් ජයරත්න. ඊම් ජයරත්න. අමරසිරි පීරිස් මහත්තයා. ඔව් අමරසිරි පීරිස් මහත්තයා. මොයින් පෙරර. ඒ මොයින් නයිලා ඒ ඔක්කොම හොඳ වයලින් වාදකයෝ. කන හරියටම තියෙන කට්ටිය. ඉතින් මම හිතන්නේ ඒ ආభాෂයේ තියෙන උපාලිටත්. බය නැතුව කියන්නේ ඒකයි. දැන් ගුණසේන ඩීඩී ගුණසේනත් හොඳ ගායකයෙක් නේ. ගායකයෙක් නේ. මේ කියන්නේ වයලින්ියත් එක්කම හැදෙන ඒ කියන්නේ තමන්ගේ ඒ හරියටම ස්වර ස්ථානවල පිහිටලා ගීත කියන්න පුළුවන් මේකක් හැදෙනවා. ඇත්තටම වයලින් එක කියන්නේ අපි මාස්ටර් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලානේ කියන්නේ. ඒකේ ෆ්‍රෙට් බෝඩ් එකක් නැහැ. කතා කරන ඉන්ස්ට්‍රුමන්ට්. කතා කරන වගේ ඒක ෆ්‍රෙට් නැතුව. ඉතින් ඒක කන තියෙන්න ඕනේ හොඳට වාදනය කරන්න. ඉතින් ඒ කන ඇත්තටම පිහිටලා තියෙන උපාලට මේ මේ ගීතේ ගායනා කරන මේක ටිකක් අසීරු ගීතයක්. මේක මොකද අපිට ඇහිච්ච ගීතයන්නේ. එතකොට ඒ අපිට වැඩි හොඳට තේරෙනවා. මේ කියන්නේ හරියට කීවේ නැත්තම් උපාලි එක හොඳට සිං කරලා තියෙනවා කියලා මට හිතෙනවා. හරිම වටිනවා ඒක. වැරදි හොඳට තේරෙනවා වගේම හරිදී හරියටම කියන ඒ වගේම වාද්‍යවේදීන්ට ඒ නිසි ගෞරවය ලබා දෙන අපේ ප්‍රවීණ වාද්‍යවේදියා මහින්ද බණ්ඩාර මහත්මයා තමයි අද අපේ මෙලඩි ඔෆ් රිදම් මේ බොහොම අර්ථාන්විත විදිහට සහ හිතට දැනෙන විදිහට මේ පැහැදිලි කිරීම කරන්නේ සුසන්තයි. අපි
උපාලේයගේ ගායනට කලින් සාමාන්‍යයෙන් මේ ඇහෙන ගීතවල වචනත් මහින්දය කිව්වා වගේම වචනෙන් වචනට රයිම් වෙනවා. ඒ වගේම ස්වරස්ථාන නිවැරදිව පිහිටලා තියෙනවා. බොහොම මිහිරට ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ ගීතයක්. අපි මේ ගීතයේ සංගීතයෙන් කතා කරමු. මේමයි සේනානි රත්නායකයන්ගේ අද්විතීය ගායනය හින්දා එතුමන්ගේ මේ සංගීත අධ්‍යක්ෂණය කියන එක ඇත්තටම කවුරු කතා කරලා නැහැ. කතා කරන්න ඕන. ඒ කියන්නේ මං හිතන්නේ දැන් ඒ වගේ හරි 14ක් ඉන්නේ. සින්දු කියලා තමන්ම ගීත නිර්මාණය කරපු 14ක් එක්. පණ්ඩිත් අමර දැන් මුලටම ගත්තාම ඊට පස්සේ වික්ටරයි ඊට පස්සේ අනත්තයි. අනන්තන් සිරි මහත්මයා. ක්ලැරන්ස් විජයවර්ධන රූකාන්තල වගේ. ඒ කියන්නේ හරි ඒගොල්ලන්ගේ ওই සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ වැඩි කවුරුත් කතා කරන්නේ. කතා කරන්නේ. ඒගොල්ලන්ගේ යම් කිසි දෙයක් කතා කරුත් කතා කරන්නේ වචන ගැන. ඒක හරි අසාධාරණයි ඒගොල්ලන්ට වෙන. ඔවුන්ගේ වාදනය ගැන කතා කරන්නේත් නැහැ. ඔහුගේ වාදනය ගැන කතා කරන්නේත් නැහැ. ඒකයි. ඔහුට තියෙන සංගීත ඥාණය තමයි ඔහුගෙන් ඔය මේ වගේ රසවත් තනු නිර්මාණය වෙන්නේ. අනික වික්ටර්ය මේ එතුමන්ට හදාගත්ත සින්දු විතර නෙමේ අනිත් කොච්චර දිනවල ලස්සන. අනික උපහාසාත්මක ගීත උපහාසාත්මක ප්‍රෙඩි සිල් වගේ කට්ටිය හදපු සින්දුනේ. නිරංජල සරෝජනී අභිවදන වාසය. ඇත්තටම වික්ටර්ය ගැන ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය ගැන කතා වෙනවා අඩුයි සමාජයේ අඩුයි. මම හිතන්නේ මම චෝදනාවක් කරන්නේ දැන් අපි යනවානේ සම්මන්ත්‍රණ වලට අපිත් සහභාගී වෙනවා. ඒ හැමතැනක කවදාවත් කිසිම කෙනෙක් සංගීතය ගැන කතා කරන්නේ. ඒක මම හොඳටම දන්න දෙයක්. කතා කරන්නේ ඔහුගේ ගායනයේ ඔහු සරල සුගම්ම විදිහට ගායනය කෙරුවා, හරිම සුවස්ථානවල ගායනය කෙරුවා. මේකේ පදවැල ගැන තමයි 90%ක්ම කතා කරන්නේ. ඉතින් යන්නේ ඒ හින්දා තමයි මේ අසාධාරණයේ මේ ඒ වගේ මේ ශිල්පීන්ට වෙලා තියෙන කියලා මට හිතෙනවා. සඳකඩ පහන ගීතේම ඇති. ඔව් ඒකනේ හිතන්නකො සඳකඩ පහන වැනි ගීතයක්. ඇයගේ නිර්මාණ හරිම රසවත්. ඒකයි ඔව්. ශ්‍රීමති තිලකරත්න වැනි අයට එහෙම හරි ලස්සන තනු නිර්මාණය කළ දෙනවා. හොඳ රසවත්ම තනු නිර්මාපකී ආචාර්ය වික්ටර්නායකයන්. ඒ වගේම මම අහලා තියෙන හැටියට මේ වික්ටර්නායකයන් මුලින් හින්දි ගීත ගායනා කරා. ඔව් හින්දි ගීත මං නම් අහලා තියෙනවා. කනට අහලා තියෙනවා. මේරි කහණි කියන ගීතේම තමයි යා මුලින්ම මේ වලට නැගලා කියලා තියෙනවා. මං පොඩි මට අවුරුදු 9ක් 8ක් විතර ඇති. උකහාගත්ත රසවත් ගීත දාන්නේ. දැන් අවාසනාවට වගේ දැන් ඉන්න තරුණ පරපුරට අහන්න වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මොකද මේව අහන්නේ නැහැනේ මහින්දේ. මේ පරණ ගීත මේ හොඳ නිර්මාණ අහන්නේ. මේ ගීතත් විකෘති කරලා තමයි ඇහින්නේ අපිට. يعني මේවට උඩින් තව තව මේ වාද්‍ය භාණ්ඩ වාදනය කරලා ඉතින් විකෘතිලා තමයි සමහරට කටහඬ ඇහින්නේ නැති ගානට මේ සංගීතය උළුපලා තිලා. ඉතින් ඒක හරීම අපිට හරි අවසනවන්ත කාලයක් මේක. මෙලඩි ඔෆ් රිදම් වැඩසටහන අපි ආරම්භ කරේම මහින්දයි. හැමදාම ගීත ගැන වචන ගැන කතා කරන්නේ. හැබැයි සංගීතය ගැන කතා කරන්නේ නැහැ. සංගීත අධ්‍යක්ෂවරයා සහ සංගීතය පිළිබඳ විද්වතුන් කතා කරන තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. එක දිගටම අපේ රටේ මිනිස්සුන්ට තාම හුරුවක් නැහැ අනුවාදන රස විඳලා. ඒ නිසා තමයි අපි නිදර්ශන ගායනාවන් කිහිපයකට මේකට එක් කරන්නේ. ඒ වගේමයි රියැලිටි වැඩසටහන් ගත්තොත් සුසන්ත අයියා කිව්වට තරුණ පරපුර රස විඳින්නේ නැහැ කියලා රියැලිටි වැඩසටහන් වල බලන්නකො වැඩි හරිය ගායනා කරන්නෙම මේ ගීත. පරණ ගීත. නෑ හේතුම ගැදෙනවා. හොයාගෙන හරි ඒ වගේ තැනකදී ඉරිපත් කරන්න හොඳ ගීත වෙලා තියෙන්නේ පරණ ගීත තමයි. මොකද දැන් ගීතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකත් ඇත්ත. මෙහෙමයි මෙහෙම දෙයක් තිබ්බා. හැබැයි මේ ගුවන්ලි සංස්ථාව කියන්නේ ලංකාවේ පළවෙනිම සංනිවේදකය. ඉතින් මට මතකයි මං හිටපු සංගීත කණ්ඩායම ෆෝචුන්ස් ස්ටැන්ලි පීරිස් මහත්මයා මේක ඇතුලේ ගී අනුවාදන ගොඩාක් කරලා තියෙනවා. මේක ගුවන් විදුලි ඇතුලේ කෙරුවේ. ඒ දවස්වල වෙනමම යනවා ගී අනුවාදන කියලා වෙනම පැය කාලක් කණ්ඩායම් සංගීතයේ බෙදලා තිබ්බා. ඒ වගේ මේ ගී අනුවාදන කියලා එකක් තිබ්බා. ඒක මට මතකයි ඔය ස්ටැන්ලි පීරිස් මහත්මයා සැක්සෆෝනෙන් ඔය කප්සු හාස්කල් නලවා ඉසරලවන් නලවා කියලා ඒ වගේ ලස්සන සින්දු ටිකක් වාදනයක ඒවට මේකේ ඉඩක් තිබ්බා. දැන් මේ තරංකාරීත්වය හින්දා ඒව කොහොම අයින් වෙලා වෙන වෙන දේවල් වලට මේව මම හිතන්නේ යොමු වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු වෙනම කොට්ටාසයක් ඇදලා තිබ්බා. දැන් මට මතකයි මම 8:45 ඉඳන් 9 වෙනකල් කණ්ඩායම් ගීත අහනවම තමයි. ඉස්කෝලේ කට් කරලා අහලා තියෙනවා. ඒ වගේම ගී අනුවාදන එකත් අනිවාර්යෙන් අහනවා. මම පොඩි ඉස්කෝලේ යන කාලේ. එහෙම තිබ්බනේ. බයිලා ගීත වලට වෙනම කාලයක් තිබ්බා. හින්දි ගීත වලට වෙනම දේශාභිමාන ගීත වලට වෙනම කාලයක් තිබ්බා. ඉතින් එහෙම කොටස් බෙදාගෙන මිනිසුන්ගේ අර ඒකත් ඒ හරි කාලානුරූපී තමයි. ඒ කියන්නේ උදේට වාදනය කරන සමය අනුව තමයි. අන්න හරි. උදේට වාදනය කරන්න ඕන ගීත තෝරාගෙන උදේට වාදනය කරලා උදේම බයිලා දාන්නේ නැහැ නේද? මිනිසුන්ගේ මනස හදාන්නනේ මේක තියෙන්නේ ඉතින්. ඉතින් ඒ විදිහට හරි ලස්සන තෝරා බේරාගෙන ලස්සන වැඩසටහන් ටිකක් ඉස්සර මේකේ සිද්ධ වුණා. ඉතින් ඒකයි. අපි බලමු ඉස්සර කරපු දේවල් වලින් අපිට හැකි පමණ වර්තමානයේ අනාගතයට ඉදිරි කර තබන්න. සුර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් සමග අද මේ මනරම් අර්ථ ගැන්වීම කරන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාදකවේදී මහින්ද බණ්ඩාර අපේ සහෘදය. කෙටි විරාමයකට යනවා අපි. යලිත් අපි ඔබ වමන ගහනවා. Bringing back the good times, good songs on City FM. C
ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Freedom. විරාමයෙන් අනතුරුව යලි ඔබ අප මුණ ගැහිම. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Freedom. අපේ විරාමයට ප්‍රථම රසවෙන්ද සත්තුට සෝකේ ජයපරාජේ මේ අනුවාදනය සහ තරුවත් තකුරුන් ලියායවිමි ඔබට පෙම්පත. ගීතය රසවින්ද දැන් අපි සූදානම් අපේ සමීපතම යනත්තං ළඟම ඥාතියාගේ පැත්තට යන්නට හින්දි සංගීතයට ඉඩක් ලබා ගන්න. අපේ දිල් අප්නා ඔර් ප්‍රීත් පරාය චිත්‍රපට 1960 වසරේ තිරගත වුණේ. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් තමයි තෝරගෙන තියෙන්නේ. ගීතයේ ගීපද සංකල්පනාව ශෛලේන්ද්‍රගෙන්, සංගීතවත් කළේ ශංක සහ ජයකිෂන්. ලතා මංගේෂ්ක ප්‍රවීණ ශිල්පිනිය ගැයූ ගීතය අද Melody of Freedom සමග අපි අනුවාදනයක් ලෙස රසවිඳිනවා. 2 3 4.
නවර් ප්‍රීත් පරාය චිත්‍රපට 1960 වසරේ තිරගත වුණු මේ ගීතය ගායනා කළේ ලතා මංගেশකර් ප්‍රවීණ ශිල්පිනිය ශෛලේන්ද්‍රගේ මියුරු ගීපද සංකල්පනාව සංගීතවත් කළේ ශංකර් සහ ජයකිෂන්. අද අපේ ප්‍රවීණ සම්පත් දායකත්වයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාදිවේදී මහින්ද බණ්ඩාර සහෘදය මහින්දයි අපි අවංගවම කතා කරොත් ඔබ වැඩසටහනට ගෙන්න ගන්න අපි බොහොම කැමැත්තෙන් හිටියේ. ඇත්තටම ඔබේ පැමිණීම අපට ගෞරවයක්. අද හැමෝම ඔබ ගැන බොහෝ සෙයින් කතා කර කර හිටියේ. ඒකත් මේ වෙලාවේ නොසඟවාම කියන්නටත් ඕන. ඔබ කලින් කිව්වා මේ කනේ තියෙන දේවල් වලට අපිට වැරදි කරන්න බෑ කියලා. මේ ගීත අපේ කනේ තියෙන ගීත. අපි මේ ගීතය ගැන කතා කරමු. මැන්ඩලීනෙට සහ වයලීනෙට තමයි වැඩි තැනක් සුසඳයි. ඔව්, ඇත්ත නෑ, මේක මැන්ඩලීනෙට සුදුසුයි කියලා මම හිතනවා. මේක මේ වාදනයේට සුදත් සහෝදරයා නේද? ඔව්, සුදත් දිලුක්ෂ. ඔව්, විහිමපල් ප්‍රවීණ ශිල්පියාගේ ගෝලෙක්. හොඳ දක්ෂ වාදකෙක් මම දන්නවා. තෝරන් තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙක නම් හොඳටම හරි මට හිතෙන. වයලින් එක අසේල මම හිතන්නේ. දේලවන්නේ ආරච්චි. සහ මේකේ මෙහෙමයි කියන මම අහලා තියෙන විදිහට. ඒ කියන්නේ මම පොඩ්ඩක් මේව හොයලා බලනවා සුසන්ත. මම පොඩි කාලේ නම් සින්දුවක් ඇහෙනකොට මම ඉස්සෙල්ලාම අහන්නේ කවුද මේකේ සංගීතවත් කරලා තියෙන්නේ. මම සින්දුවට ওই වචන වල අහනට වැඩිය මේ කවුද කියලා තියෙන්නේ. ඇහෙන්නේ ඒ ටිකනේ. දැන් හින්දි ගීත ඇහුනාම අපිට වචන මේරෝ එක දෙයක් තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි ආදරය කරන තනුවට. ඒ තනුවට ආදරය කරන්නේ කියලා තියෙන විදිහට. අපිට වචන තේරෙන්නේ නැතුවට ඒ ගන්න වේරියේෂන්ස්. දැන් අපි හිතමු දැන් ලතා මංගেশකර් කියන්නේ මං කියන අංක එකේ ගායක අතරත් එයාට සමකරන්න කවුරුත් නැහැ. ඉන්දියාවට බිහිවෙච්ච අංක එකේ ගායිකාව. ඒ ගන්න ඒ වේරියේෂන්ස් හරියටම ඒ ස්වර ස්ථාන ඒ සින්දුවට අනුගත වෙලා කියන ඒ කිවිල්ල අපිට අතරත් නැගේ මයිල් කෙලින්ගේ නැයි කියන කිවිල්ලට. ඒවා අපේ ඔළුවෙන් අයින් කරන්න බෑ. හැබැයි සෑහෙන හොඳ උත්සාහයක් දරලා තියෙන මේ දෙන්න ඒ ගීතයට ඒ අනුවාදනයෙන් සෑහෙන සාධාරණයක් ඉෂ්ට කරන්න. මම මේ කියන්න ගත්තේ ශංකර් ජයකිෂන් තමයි මං අහලා තියෙන විදිහට ඉන්දියාවේ වැඩිම ඔකෙස්ට්‍රා එකක් පාවිච්චි කරපු කට්ටිය. මම හිතන වයලින් 40කට 50කට වැඩිය වයලින් වල ඉන්නවනේ දන්නවද සුසන්ත? ඒකේ ඉන්නවා ඒ ග්‍රේඩ්, බී ග්‍රේඩ්, සී ග්‍රේඩ්. එහෙම ග්‍රේඩ්ස් වලට තමයි ගන්නෙ. ගෙවිමුත් වෙනස් වෙනවා. එහෙම අරගෙන 50ක් විතර ෆස්ට් රෝ එකේ ගහන කට්ටිය. අන්න හරි. ෆස්ට් රෝ එකේ සෙකන්ඩ් රෝ, තර්ඩ් රෝ ඔහොම ගහන කට්ටිය. වියෝලා, චෙලෝ, ඔය මං හිතන්නේ වයලින් 30කට 40කට එහා ඔව් පවුලේ කට්ටිය ඉච්චරක් ප්ලේ කරනවා. සහ අනික ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔය ඔක්කොම මං හිතන්නේ මං දැනුවත් ශංකර් ජයකිෂන් තමයි වැඩිම වාදකයෝ පිරිසක් චිත්‍රපට සංගීත සඳහා යොදාගත්තේ. මේ ගීත විතරක් නෙවෙයි, මේ චිත්‍රපටයේ තියෙනවා තව ලස්සන ගීත තව 6ක් 7ක් තියෙනවා. අර මොකද අජීබදා. ඉතින් ඒ වගේ ලස්සන ගීත තියෙනවා. හරිම මිහිරි. ඔය ශංකර් ජයකිෂන් එන කාලෙම තමයි ඊට පොඩ්ඩක් පස්සෙලා තමයි ලක්ෂ්මීකාන්ත් පියරලාල් වගේ කට්ටිය ආවේ. පුදුම තරගයක් තිබ්බේ ඒකේ ෆිල්ම් වල මියුසික් කරන්න. ඉතින් ඒ තරගයේ හින්දම තමයි මේ වගේ ලස්සන තනු. ඒ කියන්නේ එකක්වත් අහක දාන්න පුළුවන් තනු නෙවෙයි මේවා. සහ ඒ තනුවට මම දැකලා තියෙනවා දැන් ඔය ලක්ෂ්මීකාන්ත් පියරලාල් මියුසික් කරනකොට මේ හාමොනියම් එකේ මෙහෙම තනුව වාදනය කළා තමයි ලතා මංගেশකර්ට මම වීඩියෝ එකක් දැකලා තියෙනවා එයාට කියලා දෙන්නේ. හැබැයි මෙතන මෙයා වාදනය කරන තනුව නෙවෙයි හරියට කියන්නේ. ඒකට 100%ක් විතර තව එයාගේ අලංකාර දාලා තමයි ওই ගීත ඔය වගේ ලස්සනට ඇහෙන්නේ. දැන් මං හිතනවා ඕක තමයි ශංකර් ජයකිෂන්ගෙන් ට්‍රෙන්ඩ් ඇත්තේ. සාමාන්‍ය සැකිල්ලක් දීපුවාම ඒක ආරයා හදා ගන්නවා යට ඕන විදිහට. කියන්නේ එහෙන සංගීත කණ්ඩත් එක්ක ඒ යන රිද්ම් එක එකක් මේකේ ලස්සන රිද්ම් යන්නේ තියෙන්නේ. අන්නේ ඒවත් එක්ක එයා හදවතට වදින්නම කියනවා. සහ එයා අහනවලු සිටුේෂන් එක මොකද්ද මේ ෆිල්ම් එකේ. අනික මහින්දයි මේ මම අහලා තියෙන විදිහට දැන් ප්‍රධාන තනු නිර්මාණ ශිල්පියා සහ සංගීත දක්ෂවරයා මුලින්ම ඒක හදලා දුන්නාට පස්සේ දැන් පේරටේ ඒ ශිල්පීන්ට තැන තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. දැන් මහින්දයත් ඒක කරන දයන් ඇරේන්ජස්ලා. ඔව් ඔව්. ගොඩක් දුරට ඇරේන්ජස්ලා කියලා වෙනවා. ඕකේ කොටස් තුනක් ඉන්නවා නේ. වයලින් ඇරේන්ජ් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. රිද්ම්ස් ඇරේන්ජ් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. තව ඔය ෆ්ලූට් පැත්ත ඇරේන්ජ් කරන්න, වින්ස් බ්‍රාස් ඒ පැත්ත ඇරේන්ජ් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. හැබැයි ඒවේ නම් යනවා. ඇරේන්ජ් කරලා තියෙන මේ හවල් කියලා. නමක අපේ පොදුවේ වැටෙන්නේ ශංකර් ජයසිංහ. එහෙම කොහොමත්ම කියවෙන්නේ නැහැ මේ රටේ. ඒක තමයි මං හිතන්නේ අර සාමූහික වැඩක් ඔය ඔතන තියෙන්නේ. ඒ කියන්නේ ඔය තනුව පවා කලින් ගිහිල්ලා තම ඉස්කර් මැතිනිට ඔක්කොම කියලා දීලා ඒ විදිහට ඇවිල්ලා තමයි. ඕවා ලයිව් කියවුවා ඕකෙස්ට්‍රා එකක් ඉස්සරහ. ඔය කතන්දරේම මට අපේ ලතාවල්පොළ මැතිනියත් කියලා තියෙනවා. මාතරන් චිත්‍රපටවලම 30ක් 40ක් ඊටත් වැඩි 60ක් විතර සමහරලාට ඉන්නවලු. ඒ වෙලේම ඒගොල්ලොත් එක්කම කියන්න ඕනේ. වරදින්න බෑ. ඒ පුරුද්ද තමයි අදරත් ඒගොල්ලන්ට ඔය තියෙන්නේ. දැන්නේ ඔය පස්සේ ඇවිල්ලා කටහඬ කවන්නේ ඒව නැහැ. අර කට්ටියත් එක්කම කියන්න ඕනේ. වැරදුනොත් ඉවරයි. ඒ ආභාෂය තමයි තියෙන්නේ මචන්නේ. මේකෙත් මේ ලතාජී හොඳටම සිංක් කරපු තනුවක් ඒක.
සන්තයි මට මේ මහින්දය කියන සමහර දේවල් වලදී ඔබ කලින් වැඩසටහන් වල කියලා තියපු දේවල් මතක් වෙනවා. මම දකිනවා මේ අපි මෙලෝ දෙයක් දන්නේ නැහැනේ හින්දි වචන. හැබැයි අහනවා සංගීතය කොහොමද කියලා. තනුව හොඳට ඇහෙනවා කියලා. ඔබත් බොහෝ විට කියනවා හැම දෙයක්ම අහන්න ඕනේ. පුළුවන් හැම වෙලේම අහන්න ඕනේ. මුළු ලෝක සංගීතයම අහන්න ඕනේ මම. අහන්න ඕනේ. ඒකයි. අයි මේ බයිලා පවා අහන්න ඕනේ අපි. අනිවාර්යෙන් ඒක එකක්වත් බැහැර කරන්න බෑ. මම කියන්නේ සංගීතය හැම දෙයකටම කොයි වෙලාවක හරි ජීවිතේ අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. අපි කියන්නේ ඒ හැම එකකින් පෝෂණය වෙලා හොඳ දේ උකහා ගන්න එකයි වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ වික්ටර් රත්නායකයන් පැරණි හින්දි ගී ගායනා කරා. දැන් ওই කාලේ එතුමල්ල මහින්දය කිව්වා වගේ ඔය ගීත අහපු කාලෙනේ එවෙන් පෝෂණය වෙලා පෝෂණය වෙලා තමයි ඒගොල්ලෝ නිර්මාණ කරන්න පටන් ගන්න. අතීත දේවල් ඇසීමෙන් තමයි තමුගේ නිර්මාණයකට ඒක දාය කරගන්න පුළුවන්. අද මේ දේවල් වෙනවාද කියලා මම දන්නේ අද අහන්නේ අස්සවන්නෙත් නෑ. අද අවසානාවකට මුළු ලෝකෙම සංගීතයේ ඒ වගේ මුළු ලෝකෙම තත්ත්වයට ඉන්දියාවේ පවා ඒ විදිහට හැදිලා තියෙන්නේ. ගොඩාක් වෙලාට මේ අපේ පරිගණක වලට ඒවා බාර දීලා ඉතින් ඒ ශබ්දත මිනිසුන්ට පුරුදු කරලා තියෙන ඒ දේ සජීවි සංගීතයක් අහන්න හරි අමාරුයි. දැන් පොඩි පැහැදිලි කරගැනීමක් මේ මට දැනගන්න ඕන දෙයක්. දැන් අපි අර සිම්පනි ඔකෙස්ට්‍රා සංගීතයත් අහනවානේ. මට දැනෙන දෙයක් මේක මම වැරදි කියලා මම දන්නවා. අද සංගීතයත් එක්ක ඔය කියන කාලෙදිත් ඔය මෙට්‍රොනෝම් තිබුණ නෑ අයි. නෑ නෑ. එතකොට දැන් සජීවි මිනිස්සුනේ. එතකොට මේ සංගීතයේදී පොඩි පොඩි අර නිකන් මැෂින් එකක් වගේ නොයවා අරේ යනකොට ඊට වඩා දැනෙන එකක් තියෙනවා කියලා හිතනවා. අනිවාර්යයෙන් ඒක තියෙනවා. ඒක තියෙනවා. ඔය දැන් මේ මෑතක් වෙනකල් මට මතකයි ඔය අපි අමරදේව සර් ගියේ සමහර රෙකෝඩින් වලට එහෙම සහභාගී වෙනකොට එයා ආසමනේ තියද්ද තමයි මෙට්‍රෝම් එක ඇහෙනකොට. අර මේ මෙට්‍රෝම් කියලා තියෙන අර පියානේ කුඩින් තියෙන එක ටක් ටක් ගාලා දැන් වගේ නේ ටක් ටක් ගාලා ඇහෙනවා. කෑ ගාලා කියන කරුණාකරලා ඕක නවත්තන්න මට මේ සින්දුවත් අමතක වෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ වෙන රිද්මේක. ඉතින් ඒක තමයි හරි දේ. ඉතින් ඒගොල්ලන්ගේ ඒක මානව රිද්මනේ අය. ඔව් මානව රිද්මේ ඒගොල්ලෝ ඒකට කොටු වෙන්නේ නැහැ. ඒක තුල කොටු වෙන්නේ නැහැ. යාට හිතුනොත් මේකේ ලය වැඩි කරන්න ඕනේ කියලා ලය වැඩි කරනවා. යන ගමන් ඒක වැඩි කරලා කියනවා. ඉතින් එහෙම දේවල් ඉස්සර තිබෙන්නේ ඇත්තටම අපි යාන්ත්‍රික වෙලා තියෙනවා. මාතලන් චිත්‍රපටය ගැන කතා කළා. පසුගිය වැඩසටහනේදී අපි ඉවසනු හදේ විශ්වාසය ධෛර්යදේ ගීතේ ප්‍රචාරය කරා. පසුගිය වර වැඩසටහනේදී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද බණ්ඩාර මහත්මාද මෙලඩි ඔෆ් රිද්ම් සමග මේ අරුත් ගැන්වීම අපිට බොහොම පැහැදිලි ලෙස මනාව පැහැදිලි කරන්නේ. ග්ලෝබල් මියුසික් ගැන කතා කරනවා. අපි විශ්වීය සංගීතය ගැන කතා කරනවා. කොතන හරි ඇහෙන දෙයක් ඒක අපිට හුරුයි නේද කියලා දැනනවා නම් මට හිතෙන්නේ ඒක වෙන්නේ නැති මේ කියන ග්ලෝබල් මියුසික් කියලා කියන්නේ හඬක් නැති වුණාට අපිට එය ඇහිලා තියෙනවා අහනවා දැනෙනවා වගේ සමීපයි වගේ දැනෙන දෙයක්. නිදර්ශන ගායනාවකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. සමන් චන්දනාත් වීරසිංහ මේ ගීතය රචනා කළේ ස්ටැන්ලි පේරිස් ප්‍රවීණ සංගීතවේදියාගේ සංගීතයට. ආචාර්ය සුජාත අත්තනායක ශිල්පිනිය ගැයූ ගීතේ අද ගායනට ආරාධනා කරනවා මෙලඩි ඔෆ් රිද්ම් සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පිනි විශාරද දේවිකා චතුරානිට.
සමන් චන්නනාත් වීරසිංහයන් රචනා කළ ගීතය ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට ආචාර්ය සුජාත අත්තනායක ප්‍රවීණ ශිල්පිනිය මේ ගීතය ගායනා කළේ. අද මෙලඩි ඔෆ් රිදම් සමග ගීතය ගැයුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලගී ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරානි. අද අපේ සම්පත් දායකත්වය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද බණ්ඩාර මහත්මා. මහින්දයි, දැන් වර්තමාන පරපුර සහ අතීත පරපුර එක නිරන්තරයෙන් ගැටුම් ගැන කතා කරනවනේ මේ ප්‍රවීණයන් සහ නවීනයන් අතර. හැබැයි ඒ කියන ගැටුමක් අපි ඇත්තටම බලනකොට ගැටුමක් නැහැ. බලනකොට අර නොපැහැදිලිතාවයක් දෝ කියලා විතරක් දැනෙනවා. ඔබ වැඩසටහන ආරම්භයේදීම අහගෙන ඉන්නවා මේ යෞවනයන්ව වර්තමානයේ දැන් අපේ වාද්‍ය වේදින් ගත්තත් කිසිම ලෝභකමක් නැතුව අගය කරනවා. ගීතයක් ගත්තොත් හින්දි ගීතය ගත්තත් ගීතේ සංගීතය ගැන, ගායනය ගැන, තනුව, ගායන ශිල්පීන් ගැන කිසිම ලෝභකමක් නැතුව අගය කරනවා. දැන් මෙහෙම කරන්නේ කොහොමද? මට ගීතය ගැන අහන්න කලින් මතක් වුණා මෙහෙම ඇහුවොත් මොකද මම වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි, ඔය රියැලිටි ෂෝ වල සිං කරනවා. මම නම් කවදාකවත් වැරද්දක් කියන්නේ නැහැ. මං කියන්නේ ඒගොල්ලෝ තෝරගන්න දේවල් තමයි වරදින්නේ. හැබැයි ඊටම දක්ෂ විදිහට ගායනා කරනවා. ඒද මං විතරන්නේ, මම නිකන් කියන්නේ. දැන් මගේ නැන්දනිය වැඩේ රියැලිටි ෂෝ බලන ටීවී දිහා බලන් ඉන්නවා. එයා හරි ආසයෙන් බලන් ඉන්නවා. එයා කවදාවත් බයින්නේ නැහැ. ඇයිලියට ඇවිල්ලාගෙන ෂාර්ලා මේක හොඳට කියවන කියලා. ඒ වගේ ඒගොල්ලෝ හොඳට අගය කරනවා. දැන් මං වුණත් මේක අපි හොඳ දේ හොඳයි කියන්න එපා. ඉතින් ඒගොල්ලෝ අර යන මාර්ගයේ තමයි අපි දන්නේ එතනින් එහාට මොනවා වෙයිද. මට ඇත්තනම දුකක් හිතෙනවා රියැලිටි ෂෝ වල සිං කරන කට්ටිය. දැන් ඒ ළමයින්ට අතහිත දෙනව නෙවෙයි ඔතනින් එන්නේ. ඒ චැනල් එකේ මිනිස්සු අතර ජනප්‍රියතාවයට පත් කරගන්න තමයි ඔයගේ ෂෝස් කරන්න මිසක් ඒගොල්ලෝ ගැන ඊට පස්සේ මේකෙන් එළියට ගියාට පස්සේ ඒගොල්ලන්ට එහෙම පාත් එකක් හදලා දෙන්නේ පාරක්. මෙහෙම නෙමෙයි මේගොල්ලන්ට තව මොන හරි දෙයක් මේක මේගොල්ලන්ට අපි තව ටිකක් ශාස්ත්‍රීය විදිහට උගන්වලා මේගොල්ලන් මේ රටට වැඩදායි පිරිසක් කරන්න ඕනේ කියන ඒ මානසිකත්වය නෙවෙයි. ඉතින් මට ඇත්තටම දුක හිතෙනවා. සමහරව හොඳට සිං කළා. අද තැන් තැන් වල වෙන වෙන තැන් වල සමහර වෙන රටවල් වල ගිහිල්ලා මේ හොඳට කියපු කට්ටිය, හොඳ කටහඬ පෞරුෂවැයක් තියෙන කට්ටිය පිරිමයත් අද නැහැ සමහරට. ඒ අපි ඒකේ දකින්න ඊට පස්සේ ඒක එහෙම අමතක කියලා යනවා. මම නම් කවදාත් ඒගොල්ලන්ව පහත් කරන්නේ සුදන්ත කිව්වාගේ හොඳ දේවල් තෝරගන්නවා. සමහරට අපිට අර සම්පූර්ණයෙන්ම අමතක කියලා ගිය ගීත තමයි ඇවිල්ලා ඔය රියැලිටි ෂෝ වල පළවෙනිම තේරිලා හොඳ වෙන්නේ. මොකද ඒ තනුව, ඒ මිනිස්සු සහ තනු සහ ඒ පරණ ගායක ගායිකව කියපු හැඩතල ආපහු මතක් වෙනා මිනිස්සුන්ට. ඉතින් ඒක මේගොල්ලෝ කරනවා. දැන් ඇත්තට මේකෙත් මේ දේවික හොඳටම කියලා තියෙනවා. මට නිකන් ඇහෙනවා සමහර සුවයතක්කගේ කටහඬත් ඇහෙනවා මේකේ. මේකේ මුල් පටිගත කිරීමට මමත් සහභාගී වුණා. මමත් හිටියා අපේ හේම්පාල පෙරරා අපේ මැන්ඩලින් වාදනය කිරුවේ. ඒ වගේ අර ලෝරන්ස් ප්‍රනාන්දු, එතකොට ස්ටැන්ලි පීරිස්, මිල්ටන් පීරිස්, ඕකේ මං හිතන්නේ ගිටාර්ම මේ සුසන්ත හතක් හෝ අටක් වාදනය ග්‍රේෂන් ආනන්ද බොක්සිටාස්. මොක නිකන් අර කැලිප්සෝ ආකාරයට තමයි ගීතේ තනුව හැදුවේ. ඔය තනුවට තමයි මේ වචන ලීවේ පස්සේ සමන් චන්ද. මොකද ඔහු සැබෑ දක්ෂෙක්ව තනුවලට වචන දාන්න. එයා ඔය තනුවට පස්සේ තමයි එයා වචනත් ලිවේ. ඕකෙත් පටිගත කිරීම කෙරුවේ බොයින්ස් බෙන්ස් මහත්තයා තමයි. ඕකේ පටිගත කිරීම කෙරුවේ. මම කියන්නේ ඉතින් මේ වගේ ගීත තෝරගන්න එක මේ කාලේ හරි හොඳයි. මේවා මේ සුවරාභ්‍යාස වගේ මේ වැදින සංගීත කන්න අනිවාර්යයෙන්ම මම කියන්නේ හිටියද සැලි පීරිස් කියන්නේ මම කියන්න ඕන සේනානේ මගේ නම් ලෙජන්ඩ් කෙනෙක්.
මගේ වීරේ එතුමා සහ මං කිව්වා අපි ෆලෝ කරනවා කියලා. ඒතකොට ඒ ෆලෝ කිරීමේදී අපි අරයාගේ සංගීතය මෙයාගේ සංගීතය අපි හිත තුල අපි වර්ග කරගන්නවා. මෙහෙම අනන්‍යතාවය තියෙන තිබ්බ මිනිස්සුනේ අනන්‍යතාවය මිනිස්සු. දැන් පරණීදම ගත්තා ඔය මුත්සාය මාසල රොක්සාය මාසල සෝමදාස ඇල්ලිටිකල වගේ ඒගොල්ලන්ටම වෙනම අනන්‍යතාවය සරත් දසනායක රෝහණ වීරසිංහ එතකොට ඒ වගේ ස්ටැන්ලි පීරිස් පැට්‍රික් දිනිපිටි ඒගොල්ලන් දැන් මේ ඇහෙනකොට දැන් මේ ගීතයක් ඇහෙනකොට අපිට දිනා මේක සරත් දසනායක ගීතයක් කියලා. මොකද ඒගොල්ලෝ අනන්‍යතාවය ගොඩනගාන විශේෂයෙන්ම මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඔය යාගේ ගීතත් එහෙම නැහැනේ. ඒ දෙකම නිකන් අර මම ගොඩක් ආසයි ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ සහ සරත් දසනාය ගීත වලට. ඒගොල්ලන්ගේ දාන සංගීත කණ්ඩ හරි අමුතුයි. හරි. ඒක වයලින් එක පුදුම විදිහට වැඩ ආරම්භ තියෙනවා. හරි වැඩ ගත්ත ගොඩක්. කවුන්ටර්ස් පිළිබඳ. ඔව් හැමදේම ඔව්. ඒක තාමගේ කළ යුත්තක්. සාමාන්‍යයෙන් කියන දේවල් අහගෙන ඉද්දි සමහර තැන තියෙනවා අපිට තේරෙන්නේ තේරෙන්නේ නැති නෙමෙයි අපිට ආපහු කියන්න හිතන මහින්දා කීපයක දෙයක් කියනවා මේ දක්ෂ දේවල් අපි අගය කරන්න එපා අගය කරද්දී දේවල් අපි අගය කරන්න එපා මෙන්න මේ දේවල් ඔය ගැටුම කියන දේ ගැන පැත්තක තියලා ඒක මම මේ කියන්නේ සමස්ත සමාජයටම ලංකාවේ සමාජයටම මම මේ කියන්නේ හොඳ දේ හැමදෙස්සෙම අගය කරන්න ඒවා පහත් කරලා ඒ මිනිසුන්ව මානසිකව වටලා එහෙම කරන්න හොඳ නැහැ මම ඉන්නේ මේ මාවතේ මම කවදාවත් අනුන්ව පහත් කරන්නේ නැහැ. සුහන්තලා දන්නේ නැති මම කොච්චර ප්‍රවීණ වාදකෙකුණත් මේ අද වාඩි වෙච්ච කෙනත් එක්කත් වැරද්දක් තිබ්බොත් ඒකත් කියලා දීලා හදලා දීලා තමයි ඒක මොකද මං එළියේ ඉන්න මිනිසුන්ට ඒක අඟවන්නේ නැහැ. මෙයාත් ප්‍රවීණ වාදකෙක් අපිත් එක්ක ඉන්න කෙනෙක් කියන හැඟීම අනික් මිනිසුන්ට දෙන්න ඕන හින්දා තමයි මම ඒ දේ කරන්නේ. මං කවදාවත් අපේ ඉන්න වාදකෙක් කිසිම කෙනෙකුට එහෙම අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් අපි ප්‍රවීණ කියන වචනේ කීසරයක් පාවිච්චි කරත් වැරද්දක් වෙනවද කියලා තමයි අහන්න තියෙන්නේ. සුසන්තයි අපි වෙලාව ගත වෙන හින්දා මද විරාමයක් ලබාගෙන ගන්න ඉස්සෙල්ලා දේවිකානන්ගේ ගැන යා ඉතාම සජීවී ගායනයක්. ඔව් සාමගත හරිම හරි වටිනායික ලස්සනයි. අගය කළ යුතුයි. මොකද ඇයිගේ කටහඬත් හොඳයි. හරි පැහැදිලි. අනිවාර්යයෙන්. එමනම් අපි මද විරාමයක් ලබා ගන්නට සූදානම්. විරාමෙන් අනතුර යලිත් අපි ඔබ මුණ ගැහෙනවා. CTFN ලෝව පුරා www.slbc.lk නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සුයාමය Melody of Freedom ස්වර සංයෝජනයේ රිද්මය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම්. විරාමයෙන් පසු අපි ඔබ මුණ ගැසීම. අද ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාදකවේදී මහින්ද බණ්ඩාර සහෘදයා තමයි මේ මන පැහැදිලි කිරීම ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ මෙලඩි ඔෆ් රිදම් සමග. මීළඟ අනුවාදනය මහින්දයේ අත්තරම මේක තෝරලා දුන්නේ අනුවාදනය ගැන කියනකොට සුසන්තයි මට මේ අනුවාදනය තෝරලා දුන්නේ. ඒක අහන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. ෂැඩෝස්ලගේ ගීතයක් මේක. සුසන්තයි නිතර කියන දෙයක් තමයි අපි දේවත්වෙන් සලකන ලංකාවේ හැන්ක් මර්වින් තමයි මහින්ද බණ්ඩාර කියලා කියන්නේ. අපිට බැරි වුණත් අපි ඔහුව නිරන්තරයෙන් අනුගමනය කරනවා කියලා. පසුගිය වැඩසටහනෙත් ඔය විදිහටම එක කිව්ව මට මතක තිබුණා. ඕනේ මම කියන්න ඕන සේනානි මට සන්තෝෂයි මහින්ද අයියා වගේ ප්‍රවීණෙක් එක්ක මෙහෙම වාඩි වෙන්න ලැබීම ගැන මෙහෙම කතා කරන්න. මම අදට කොයි වෙලාවෙත් කියන්නේ මම ඒ දවස්වල ඉඳන්ම අපි අහනවා මහින්දයි කෝ වගේ ඉස්සර ගුවන් සංස්ථාවේ ලන්ච් ටයිම් මියුසික් කියලා やっ තිබුණා ඉංග්‍රීසි සේවේ. ඕක යනවා ඔය වාදන ෂැඩෝස් ලගේ වෙන්චර්ස් ලගේ බර්ඩ්ස් ලගේ ඔය ඒක වාදන යනවා. ඒ ශෛලිය මම දැක්කේ ඩික්සන් කියලා ගිටාරිස් එයාගේ සහ ඩික්සන් ගුණරත්න සුපර් ගෝල්ඩන් චයිල්ඩ්. මම දේවත්වෙන් සලකන එකෙන් තමයි මේකේ මේ හෑන්ඩ් මර්වින් ෂැඩෝස් ලගේ කියන්නේ අපිට කිට්ටු කරන්න බෑ. ලංකාවේ හැන්ක් මර්වින් තමයි මහින්ද බණ්ඩාර කියන්නේ. ඒක ආයෙ කිසි විවාදයක් නෑ. ඒ කියන්නේ අද කොච්චර කට්ටිය හිටියත් ඒ වාදනය සහ මහින්දයාගේ දීර්ඝකාලීන අත්දැකීම් එක්ක ඒ ගත කළ කාලයත් එක්ක එදා විදිහම තව උපමට්ටම් වෙලා මිසක් ටිකක් වයසට ගියා කියලා අඩු වෙලාවක් නෑ. සහ අත්දැකීම් සහ ඒ නිහතමානීත්වය ඒ සියලු දේ සමග ඒ ගිටාර් ටෝන් එක මට හැන්ක් මර්වින් තමයි මහින්දයි. ඒක කිසි විවාදයක් නෑ. මම මේ මහින්දගේ ඉස්සරහ තියාගෙන කියනවනේ මේ ඔබ මේ වැඩසටහන එනවා කියලා අපි ගිය මාසේ කතා කරගෙන හිටින්නේ. මේ ගිය මාසේ වැඩසටහනේදීත් ඔබ ගැන කතා වුණා. ඔව් ඒක මම නිතරම මේ කියන දෙයක් ලෝබ නැතුව. එහෙනම් අපි අනුවාදනයේ රස විඳිමු. ෂැඩෝස් ලගේ අනුවාදනයක් මේ ඊට පස්සේ අපි කතා කරමු.
අද ෂැඩෝස්ලගේ ගිටා ටැංගෝ එකක් ඔබ රසවින්දේ. අද අපේ ප්‍රවීණ සම්පත්තායකත්වේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද වන්නාර සහෘදය. අනුවාදනයට කලින්ම අපි ඔබ ගැන කියපු දේ කිව්වේ හැන්ක් මර්වින් කියන්නේ සුසන්තය හැමදාම තෝරගන්න අනුවාදනයක නිරන්තරයෙන් කතා බහ වෙන නමක්. ඒකත් එක්කම කියන නමක් මොන වැඩසටහනද වුණත් මහින්ද වන්නාර කියන නම. අපි මහින්දයේ මේ අනුවාදනය ගැන කතා කරමු. ඔව්, ඇත්තටම ඔය ගිටාර් ටැංගෝ දැන් අපිත් පොඩි කාලේ මගෙත් එක ප්‍රාර්ථනාවක් තමයි මෙන්න මේ වගේ ගිටාරිස් කෙනෙක් වෙන්න ඕනේ කියන එක. පොඩි කාලේ මටත් අර ඔය ගුවන්ත කී වගේ ඉංග්‍රීසි බීම් එක අහනකොට මෝර්නින් ඉන්ස්ට්‍රුමෙන්ටල්ස් කියලා උදේමත් යනවා. ඉතින් ඒකේ ඔය ජම්පින් ජුවල්, ෂැඩෝස්, වෙන්චර්ස් ඕවා ඇහෙනකොට ඉතින් අර අපිට පුදුම ආසාවක් තියෙන ගිටාර් එකක් මේ විදිහට ගහන්නේ කොහොමද. ඉතින් අර ඒව උඩුවේ වැඩ කරනවා. ඉතින් අර ගහන්න පොඩ පොඩ පුරුදු වෙන කාලෙත් ඕවා ට්‍රයි කෙරුවා. ඕක එතකොට අර ඩාන්ස් ඕන් කියලා තියෙනවා, ෂැඩෝස් වගේ ගොඩාක් තියෙනවා. ඉතින් අපාචි වගේ මම ගොඩාක් ෆලෝ කරපු ගිටාරිස් කෙනෙක් තමයි හැන්ක් මර්වින් කියන්නේ. ඉතින් මං හරි ආසයි අදටත් ඔහුගේ ওই ගිටාර් ටෝන් එක හරිම අමාරුයි. ගිටාර් ටෝන් එකටත් වැඩිය ඔහුගේ ඒ වාදනය මේ කියන්නේ සුවර් වලින් තව සුවරයකට යනකොට කැඩෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඒ කොයිලාවකවත් ඒ කියන්නේ දැන් අපි ගිටාර් ප්ලේ කරන ඉඳවත් දන්නේ නැති මේ පිකින් වලත් ඒකේ කිසිම මේ අපහසුකම් තොරව ප්‍රමාණිකූලව ඒවා වාදනය කරනවා. ඒකයි ඒ ගිටාරිස්ස ලෝක ප්‍රසිද්ධලා තියෙනවා. දැන් ලෝකේ ඉන්න හොඳම ගිටාරිස්සත් මුලින්ම ෆලෝ කරන්නේ එයාව තමයි. අදට ওই රොක් ගහන ගිටාරිස්ස මේ මැම්ස්ටින් කියලා ඉන්නවා, වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම පොඩි කාලේ ෆලෝ කරලා තියෙන එයාව. අපි හැමෝගෙම ආසාව හැන්ක් මර්වින් කෙනෙක් එන්න තමයි. මට මතකයි ඩික්සනුත් මට කියලා තියෙනවා එයාත් ෆලෝ කරලා තියෙන්නේ හැන්ක් මර්වින් කියලා. ඉතින් මම ගොඩාක් වෙලාට ට්‍රයි කරුවත් මම එයාගේ සින්දු ඔයගේ අනුවාදන වාදනය කරනකොට මම ඒ විදිහටම සෑහෙන දුරට මම ගන්න බලනවා. සහ ඉතින් ඊට පස්සේ මම මගේ මනන්‍යතාවයක් හදාගත්තා. මගේ මේ සිංහල සින්දු වලට වාදනය කරනකොට මම කොහොමද මේ ගීත වල හැසිරෙන්න ඕනේ කියලා ඒකත් මම එක එක සංගීත අධ්‍යක්ෂවරයගේ ගීත වලට එක එක විදිහට මම වාදනය කරන්නේ. මොකද ස්ටැන්ලි පීරිස්ගේ එක විදිහකට, රෝණ වීරසිංහගේ තව විදිහකට, සරත් දාසනායකගේ තවත් විදිහකට, රූකාන්තගේ තවත් විදිහකට. මම ඉතින් හැසිරෙන්නේ ඔය ඕයන් උකහාගත්ත දේවල් වලින් තමයි. මම කිව්වා ලෝක සංගීතයට සම්බන්ධ දීලා මේ වැදි කොහොමද වාදකයෙක් හැසිරෙන්න ඕනේ කියන විදිහට තමයි මම ඒ දේ කරන්නේ. ඉතින් ඒකයි මම අර හැන්ක් මර්වින්ටම කොටුන්නේ නැහැ සිංහල සංගීතයේදී. මම ගොඩක් වෙලාවට සුසන්ත මං මටම කියලා මම අනන්තාවේ ගොඩනගගත්තා. ඒකයි ඒක අනික ඔයාගේ මේ සද්ද අහනකොට අපිට මේ ඔයාව පේන්න ඕනේ නැහැ මේ ගහන්නේ මහින්දය කියලා. ඔය අර එහෙම එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි වාදනය කරන ස්වර වල තියෙන අපිට දෙන්නම ස්වර ප්‍රස්ථාරෙම නෙවෙයිනේ අපි වාදනය කරන්නේ. ඉස්සෙල්ලා අපි රසයක් විඳින්න ඕනේ පාට් එකේ. සහ ඒක අපි හිතන්න ඕනේ දැන් මේක යන්නේ සමාජගත වෙනවා. එතකොට මේක කොහොමද වාදනය කරන්න. ඉතින් මන්නම් වාදනය කරනකොට හැම ස්වරයක් ගැනම හිතනවා. අපි කියන්නේ මේකට දෙන්න පුළුවන් අර ට්‍රෙමොලෝ එක ඒව කොහොම හිතලා තමයි සහ මේ සින්දුවට තෝරගන්න උන ටෝන් එක මොකද්ද කියලා. ඉතින් ගොඩක් වෙලට මන්නම් ක්ලීන් ටෝන් කියන එකේ තමයි මම පාවිච්චි කරන්නේ. එහෙම කරලා තමයි ගීතයකදී මම ඕනම ගීතයකදී ඒක නවීනද ප්‍රවීනද කියලා අදාළ නැහැ. මං වාදනය කරන්නේ මං හැසිරෙන්නේ ඒ බාර් හතට ඇතුළ මං හැසිරෙන්නේ ඒ විදිහට. ඉතින් ඒකයි අනික තව එකක් කියන මේ ගීතය ඇත්තටම ෂැඩෝස් ලගෙත් නෙවෙයි. ඕක ප්‍රංශේ ෆ්‍රෙන්ච් එකක්. ඔය ප්‍රංශේ හදපු එකක් මම හිතා 62 වගේ හදපු එකක්. පස්සේ ෂැඩෝස්ලා තමයි ඕක එලියට අරන් ගියේ ওই විදිහට වාදනය කරලා. මහින්දයේ මේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් අපේ මේ බොහෝම සීමිත වාද්‍ය වෘන්දයකින් තමයි මේක වාදනය කරන්නේ. ඇත්තම හොඳයි. ඉතින් මේ ඇහුණු සද්දේ සෑහෙන හොඳයි. මම හිතන්නේ සුවර ප්‍රස්ථාර ප්‍රසන්ත ලියලා දෙන්න ඇති. ඒක අර ඔරිජිනල් කෝඩ්ස් මෝ ඔරිජිනල් කවුන්ටර්ස් මට ඇහුණා. ඉතින් හරි වටිනවා ඒක. මම මෙතන තවයක් කියනවා ටැංගෝ මියුසික් වල සාමාන්‍යයෙන් මහින්ද දන්නවනේ ඒක මේ නයිලොන් ස්ට්‍රින්ග් ගිටාර් එක නැත්තම් අර ෆ්ලැට් පික් එක යූස් කරන්න නැතුව ගහන විදිය තමයි තියෙන්නේ. මේ අද අපිට මේ පාසිකමක් තිබුණේ නැහැ. ඉලෙක්ට්‍රික් ගිටාර් එකේම පික් එක යූස් කරලා තමයි ගැහුවේ. අනික මේක මේ දැන් මම නැවතත් කියන්න ඕනේ මේ ස්වර ප්‍රස්ථාර බලාගෙන මේක ගහන්න හරි අමාරුයි අයියෝ. මේවා ඇත්තටම සුවඳ ස්වර ප්‍රස්ථාර බලාගෙන වාදනය කරන්න බෑ. මේවා අහලා ඒ ආභාෂය දෙන්න ඕනේ. නැත්තම් මේකේ තියෙන අර ඒ භාවයේ නැති වෙලා යනවා. ඒක ස්වරයක් දිහා බලාගෙන ගහන්න පුළුවන් ගීත නෙවෙයි. මේවා ඉතින් පොඩ්ඩක් අර ඒක තුලම ජීවත් වෙලා ඉන්න ඕනේ. හොඳ දෙයක් කර අපේ සීමිත පාසුකම් මැද නිහල් පෙරා තමයි ගිටාර් ප්ලේ කරේ, වයලින් සහ අනිත් කට්ටියගේ දායකත්වයෙන්. සමහර දේවල් වලදී අර අතීතයේ සිහිපත් වෙන එක නවත්තන්න බෑ. මහින්ද බණ්ඩාර වගේ ගිටාරයේ දැවැන්තයෙකුත් ඊට පසු පරම්පරාවේ සුසන්ත අයියත් වාද්‍ය භාණ්ඩයක් ගැන කිව්වොත් කැමැතිම වාද්‍ය භාණ්ඩය බොක්ස් ගිටාරය කියලා කියන සේනානිත් මෙතන ඉන්නවා. යන්තම් පොඩ්ඩක් හරි මේ කිව්වලා දුන්නට පස්සේ ලීඩ් ගිටාරේ වාදනය කරලා සංගීත කණ්ඩායමක ටිකක් වාදන ශිල්පිනියක් විදිහට ඉඳලා මට ඇත්තටම මට සතුටුයි මේ වගේ දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන අද මේ වැඩසටහන කරන්න අවස්ථාව ලැබුණට. ඒක මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වෙනවා.
අපි නිදර්ශන ගායනාවක් වෙත යන්නට සූදානම්. අතිශය ජනප්‍රිය ගසල් ගායනයක් තමයි අපි තෝරගෙන තියෙන්නේ. මෙහි ගීපද රචනය හස්රත් ජයපුර දෙන්නගේ, සංගීතවත් කලේ ගීතේ ගැයුවේ ප්‍රසිද්ධ ජනප්‍රිය ගසල් ගායන ශිල්පී ගුලම් අලි අද ගායනා කරනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේ ඊට පස්සේ ගීතය ගැන කතා කරමු. 1 2 3 4. तुझसे मिलते ही वो कुछ बेबाक हो जाना मेरा, तुझसे मिलते ही वो कुछ बेबाक हो जाना मेरा, और तेरा दांतों में वो उंगली तपाना याद है, हमको अब तक आश की का वो जमाना याद है, चुपके चुपके रात दिन आंसू बहाना तगा, चोरी चोरी हमसे तुम आज मिले ते जिस जगह, मुझ दखते गुजरूं फरक तब हो दिखाना याद है, हम तो अब तक आज की काओ जमाना याद है, चुपके चुपके रात दिन आंसू बहाना याद है, हमको अब तक आश की काओ
හස්රත් ජයපුරේ රචනා කළ මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ ගුලාම් අලී ඛාන්, පාකිස්තාන ශිල්පියෙක්. මේ ගීතය ගැන අපි කතා කළොත් එහෙම, චිත්‍රපටයකට කලින් නිර්මාණය වුණු ගසල් ගායනයක්. එහි තිබෙන ජනප්‍රියත්වය නිසාම වෆා, ඒ කියන්නේ අවංක කියන අදහස තියෙන චිත්‍රපටයකට මේ ගීතය තෝරගෙන තියෙනවා. මහින්දයි දැන් හොයපු විස්තරවලට අනුව ගුලාම් අලී කියලා කියන්නේ ඉතාම දක්ෂ ජනප්‍රිය ගසල් ගායන ශිල්පියෙක්. ඔහුගේ පරම්පරාවෙන් සහ ඉන්පසුව දැන් වර්තමානයේ ඔහුගේ දරුවන් පවා මේ ගසල් ගායන ශිල්පීන් වශයෙන් කටයුතු කරනවා. සහ ඔහුගේ ජනප්‍රියම ගසල් ගායනාවන් කීපයක් අතරේ චුප්කේ චුප්කේ රාද්දින් අපි දැන් මේ කියපු ගායන, ඒ වගේම කල්චද්වින් කී රාද්දින්, චමක් චාන්ද්කෝ, මෙන්න මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඉතාම ප්‍රසිද්ධ ගායනයක් අද අපි දුමිත් ගයන් බදුලගේ තමයි ගායනා කළේ. මං කැමතියි දුමිත් ගෙන් පටන් ගන්න සංගීතයට. ඇත්තටම මේක හරි අසීරු ගායනයක්. මේක මේ ලේසි නෑ. අති ශ්‍රේෂ්ඨ ගායකයෙක් ගුලාම්ලී කියන්නේ. මමත් පොඩි කාලේ ඉඳන් මම ගසල් ගීතේට මම හරිම කැමතියි. මෙතුමා විතරනේ තව හිටියා. ඉතින් ඔය ජත් ගිත්සිල්ල ටික පොඩ්ඩක් මොඩර්න් ඊට වඩා මේගොල්ලෝ පාරම්පරිකම සාම්ප්‍රදායික ගසල් ගායකයෝ. තව හිටියා ඊටත් පරණ අර බඩේ ගුලාම්ලී ඛාන් කාලේ ඒගොල්ලෝ වගේ අය. ඉතින් මම හරි ආසම ගායනයක් ඔය. මොකද ඕකේ වෙනම ශෛලියක්නේ. ඒ කියන්නේ සමහරට ගොඩාක් ඔය දැන් ඇහුනට ඕකේ තියෙන ගොඩක් වේරියේෂන්ස්. ඕක ඇතුලේ මේ අලංකාරය කරන කෙනේ තමයි. මම හිතන්නේ මම දැන් දෙයක් අහන්නේ දැන් ඔය ගසල්ස් වල එතන සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. ගොඩක් වෙනස් කරගන්නවා, අඩු වැඩි කරගන්නවා. අඩු වැඩි කරනවා. එකම දේ සමහරට පහතර පහ පාරක් කියනවා. ලය අඩු කරන්නේ ඒකේ මේ අලංකාරය. කියන්නේ අපි හිතමු දැන් මේ එක තනුව ඒක කියනවා අට විදිහකට විතර. ඒ කියන්නේ ඒකේ යාට යන්න පුළුවන් හැම සෝර ස්ථානයකටම ගිහිල්ලා. දැන් විශේෂයෙන් ගුලාම් අලී ඛාන් මම දැකලා තිනවා දැන් ඕක ඇතුලේ නැති නෝට්ස් අපිටම අපි කියන ක්‍රොමැටික් කියලා කියනවා. අන්නේ සෝර වලටත් ගිහිල්ලා තමයි එයා එන්නේ. ඊට පස්සේ වර්ධකයොත් ඉම්ප්‍රොයිස් කරනවා. ඉම්ප්‍රොයිස් කරනවා. එච්චර දැනීමක් තියෙනවා. ඕකෙදී ඒකගේ දැනීම තමයි ප්‍රදර්ශනය කරන්නේ ගොඩක් වෙලාවට ඉන්න ප්‍රේක්ෂකයන්. මොකද ඒගොල්ලෝ දැන් ඕවා අහන්න එන ශ්‍රාවකයොත් හොඳ දැනුමක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ එක සෝරයක් එහෙම වෙන්න බෑ. ඒගොල්ලෝ අර පැත්තෙන් කෑ ගහනවා. ඒක ඒ වගේ හොඳ වේරියේෂන් එකක් ගත්තම ඕගොල්ලන්ට ඇහෙනේ සින්දු කියන උට හරියෙන් කෑ ගහනවා. ඒ කියන්නේ ඒවලන්ට ඉන්න බෑ. සමහරට නැගිටිනවා පුටෝලි. ඒ කියන්නේ එච්චර ඕක හරිම රසවත් නේ මේ ගසල් ගායනේ කියන්නේ. ඇත්තරම තනි වෙලා ඉන්නකොට මං අදරත් ඔය රැයට YouTube එකේ අහන්නේ ගසල් රමාට රැයට. ඒ කියන්නේ දැන් අහන එක ආයසරයක් ඇහුවොත් ඒක වෙනස් විදිහට ඇහෙන්නේ. අපිත් යනවා වෙනම ලෝකයකට. දැනුමත් එක්ක ගායනා කරන ශෛලියක් ඕක. තමන්ගේ තියෙන දැනුම ප්‍රදර්ශනය කරන්න තමයි මං හිතන්නේ ඔය ජත්ගිත් සින්ලපවා ඔය මේඩියසන් කියලා තව එක්කෙනෙක් හිටියා. ඒ වගේ තමන්ගේ තියෙන දක්ෂතාවයන් කියන්නේ තමන් මෙච්චර මේක කියලා පැමිණලා තින්නේ කියලා පෙන්නනවා මිනිසුන්ට. තමන්ට ඕන විදිහට හැසිරෙනවා ඒ රාගය තුල සහ ඒකෙන් පිටත් ගිහිල්ලා සමහරට ආපහු තමන් ඉන්න ස්වර ස්ථානට එනවා ආපහු වෙන තින්. හරිම දක්ෂ විදිහට ඕක ඒකෙින්දම තමයි ඉන්දියාවේ ඕක ජනප්‍රිය වුනේ. මං හිතන්නේ දැන් ඒ ජනප්‍රියකම වැඩිකමට තමයි ඔය ඕක මං හිතන්නේ චිත්‍රපටයකටත් ගන්න ඇත්තේ. ඔය චිත්‍රපටේ. ඔව් ඒකට ගන්නත් ඇත්තේ. ඒක මොකද මිනිස්සු චිත්‍රපට ගීතම අහලා හෙම්බත් වෙලා හිටපු කාලෙක මේක ආවේ. ඒකයි මං හිතන්නේ එච්චරකට මිනිසුන්ට මේක අමුතුම ශෛලියක් වුණානේ මේක ඉන්දියාවේ. සේනාවට තේරෙන්නේ නැද්ද සමහරවිට අපිට සම් එක හොයාගන්න බැරි වෙයි. ඒක දැන් මගේ ඕකේ දැන් ඔක්කොලට තබ්ලා එකයි එයි අතරේ තමයි තියෙන සංවාදයක් වගේ. ඕක යන්නේ ගායනයයි තබ්ලා එකයි අතරේ තියෙන සංවාදයක් වගේ. සහ ඒ වගේම දැන් ඔය සමහරට ඕකට සපෝට් කරනවා. එයාම මම දැකලා තියෙන හාමෝනියම් එක අපේ ගුලාම් අලි ඛාන්ම එයාම ප්ලේ කරනවා. එයාම වාදනය කරනවා. සමහරට ඕකට වයලින් එකක්, සමහරට බොක්ස් ගිටාරයක්. හරි ඒ වගේ ඒගොල්ලොත් හරියම දක්ෂ අය. සහ මේ ගීතය ගැන හොඳ දැනුමකින් තමයි ඒගොල්ලොත් වාදනය කරන්න කියලා මම අහන්න හැදුවෙත් ඒකමයි. දැන් අපි දැකලා තිබෙන්නේ ඔවුන් වේදිකාවක හාමෝනියම් එක තියාගෙන මේ ගීතය ගායනා කරනවා. දැන් අද
එහෙම නෙමේ මේ 6 වෙනි මැදිරිය කියන්නේ බොහොම ප්‍රසිද්ධ මැදිරියක් ශ්‍රී ලංකාවට. ඒ මැදිරිය අපේ වාද්‍ය වෘන්දයත් එක්ක සමහරලාට දුමිත් කන පොඩ්ඩක් වහගෙන පොඩ්ඩක් එළියටත් යන වෙලාවකට එහෙම තමයි මේ ගීතය ගායනා කරේ. මෙහෙමයි මං කිව්වේ ඉතාලම අසීරු ගායනයක් කියලා. ලෝකයක්ම දන්න සින්දුවක් මේක. මෙයා හොඳ පරිශ්‍රමයක් දැරලා තියෙන මේ ගීතය ගායන ගන්න. මොකද මේ ගීතය අපේ ලංකාවේ ගොඩක් ඔය ගුණසේන අයියා, ජගත් වික්‍රමසිංහ වගේ අයත් මේවා කෝලිත බාණ්ඩ ගොඩක් කට්ටිය මේ ගීත ගායනා කෙරුවා. මොකද මේක හොඳට රස විඳින්න පුළුවන්, ඇඟේ රසයක් තියෙන කෙනෙකුට තමයි මේක කියන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මෙයා හොඳට මේ ගීතේ ගායනය කරලා තිබුණා. මම ඇත්තටම හොඳින් සවන් දුන්නා. ඒ වගේම මහින්දයි මේ අද තබ්ලා වාදනය කරා. ඔව් අන්න තබ්ලා වාදනය. පොඩි මල්ලි මම ගීතය නැතරේ මම මෙයාගෙනුත් ඔව් කවුද තබ්ලා එක වාදනය කරන්නේ. ඉතාලම හොඳට ඒකට ඒ ගීත මම හිතන්නේ අහලා ඇති යාගා. අනිවාර්යෙන් අහලා තියෙනවා. විජිරත්නතුන්ගේ අංගේ ගෝලෙක්. ඒක තමයි. ඇත්තටම හොඳයි. සුසන්තයි දැන් අපි කියන වගේ මේ ස්වර පුකුරුනේ ගායන පුකුරු වගේ තියෙන්නේ. මේ වගේ ගීතයක ඔබ ස්වර රචනා කරන එක සහ සංගීතය නිර්මාණය කරන එක දැන් මේ ප්‍රතිනිර්මාණයක්නේ. ඒක ඉතාම අසීරුයි කියලා අපි දන්නවා. ඒ අභියෝගය ගැන ටිකක් කතා කරමු. නේද ඒක නේද මේ තියෙන දෙයක්නේ. මම කරන්නේ තියෙන දෙයක් විනාශ නොකර අපහු ලියන එකයි. ඒක මං හොඳින් දන්න කාරණයක්. සුවන්තට ඒ ස්වර පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. ඇත්තටම දැන් ඔය සමහරු දැන් කියනවා අපිට මේ ඉන්ස්ට්‍රුමන්ට් එක නැතුව ලියන්න පුළුවන්. ඕක ලියන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් සුවන්තරත් ඕක ලියන්න පුළුවන්. මෙතන දැන් සින්දුවල ලියන්න කිව්ව. තමන්ට හිතලා ලියන්න පුළුවන් ඕන පිච් එක. ඒක හොඳ දැනුමක් තියෙන හොඳ සංගීතඥයන්ට ඕක කරන්න පුළුවන්. දැන් ඉස්සරම මට මතකයි පැට්‍රික් දිනපිට ක්ලෝඩ් ෆනෑන්ඩෝ කියලා ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් නැතුව ලියන්නේ. ඒක සාමාන්‍යයෙන් අපේ ඇඟ ඇතුළෙත් ඕක තියෙනවා. දැන් ඔයා දැකලා ඇති මම සමහරට කවුන්ටර්ස් ලියනකොට ඒක ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් නැහැ. මම නිකන් ඉතින් ලියාගෙන ලියාගෙන යනවා. ඒ කියන්නේ අර ඒක දැන් අපිට ඕක චිත්‍රපටයක් වගේ මෙහෙම ඇස්වා ගත්තම අපිට පේනවා මේක ඇතුලේ. අපි දන්නවා ඉන්ස්ට්‍රුමන්ට්ස් වල තියෙන ස්වර පරස. දැන් වයිලින් එකේ පහළම ස්වරය මොකද්ද, ඉහළටම යන්න පුළුවන් ස්වරය මොකද්ද කියන එක අපේ ඇඟ ඇතුලේ තියෙනවනේ. ඉතින් අපි ඒවට තමයි ලියන්නේ. ඕවා ලියනකොට දැන් මෙයා වුණා දැනගන්න ඕනේ මේ ෆ්ලූට් එකට මෙන්න මේ දක්වා ගිය හැකි. මෙච්චර පහළට එන්න පුළුවන්. ඉතින් ඒක දැනගෙන තමයි ඕවා ලියන්න ඕනේ. ඕක තියෙන්නේ ඉතාලම අතලොස්සකට විතරයි. හැමෝටම ඔය දැනුම නැහැ ඉතින්. ඉතින් ඇතින් සුවන්ත හරි වටිනවා, හරි වැදගත් ඇති. ඒ කියන්නේ ඔක්කොම චිත්‍ර රූප ටික මේ චිත්‍ර රූප අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව arrange කරන්න බෑ, සිසි ලියන්න බෑ, කාටවත් කියලා දෙන්නත් බෑ. ඒක මොකක් දෙකක් පහල වෙනවා වගේ තමයි ඒක. ඒක හැමෝටම කියලා දෙන්නත් බෑ, අමාරුයි. උපතින් ගේන දේවල් තියෙනවා. උපතින් ගේන දේවල් සහ ආభాෂයේ මේ කට්ටියත් එක්ක ඉඳලා ඒ පුරුද්දයි ඒ ඔක්කොම තමයි. හැම දෙයක්ම එකතු වෙන්න. එකතු වෙන්න අනිවාර්යයි. ස්වර සංයෝජනයේ රිද්මය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් සමග ඔබ ලෝක ප්‍රසිද්ධ නිර්මාණ, ඒ වගේම අපේ නිර්මාණ, මේ හැම දෙයක්ම ඔබේ රසවින්දනය වෙනුවෙන් අපි ගෙන එන්නේ සංගීතය ගැන කතා කරන. සංගීතයේ රසවිඳින්න ඔබව හුරු කරන්න. මොකද මේ සංගීතයේ රසවිඳීම කොයිතරම් වටිනවද කියලා අද ඔබට දැනනවටත් වඩා නිසැකයෙන්ම හෙට දැනනවා කියලා අපි විශ්වාස කරනවා. සංගීතය නැති වුණහම තමයි සංගීතයේ තියෙන වටිනාකම වඩා වැඩියෙන් දැනෙන්නේ. අපි මද විරාමයක් ලබා ගන්නට සූදානම්. ඉන්පසුව යලිත් මුණගැහිමු. 89.6 89.8 City FM. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm. විරාමයෙන් අනතුරුව යලි අපේ මුණ ගැහිම. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව Melody of Rhythm. අපි අද වැඩසටහනේ අවසන් අංගයේ ඉන්නේ. එනිසාම ගීතයක් රසවිඳලයි අනුවාදනයට අපි යන්නේ. අද අපේ අරුත් පැහැදිලි කිරීම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද බණ්ඩාර මහත්මා, සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතය මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරපිරම සහෝදරය. අපි මීළඟට තෝරගන්න ගීතයත් මහින්දයේ ඉතාම ජනප්‍රිය ගීතයක්. මේ චිත්‍රපටයටත් බොහෝ විස්තර තියෙනවා. චිත්‍රපටය ප්‍රංශ ජාතික මෝලියගේ උපහාස නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම දොස්තර. දොස්තර චිත්‍රපටයට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මේ තිබෙනා වූ සියලුම ගීත හින්දි සහ දෙමළ තනුවලට අනුව නිර්මාණය වුණු ගීත. හර්බර්ට් එම් සෙනවිරත්න රචනා කළ ගීතය. ඉන්දියානු ජාතික ආර් සුදර්ශනන් තමයි සංගීතවත් කරන්නේ. ධර්මදාස වල්පොල ප්‍රවීණ ශිල්පියා සහ රුක්මණී දේවිය මුලින්ම මේ ගීතය ගායනා කළේ. ඉන්පසුව ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොල සමග කලසූරී ලතා වල්පොල ශිල්පිනිය මේ ගීතය ගායනා කළා. අද අපි මේ ගීතය ඔබට රසවින්දිනට අවස්ථාව උදා කරලා දෙනවා. ගීතේ ගායනට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පී දුමිත් ගයන් පතුලගේට සහ සරලකී ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරානිට. 1 2 1 2 1
වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරින් පිරිගියා වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරින් පිරිගියා ජයමාන්න සමග රුක්මණී දේවිය දොස්තර චිත්‍රපටයේ මේ ගීතයට ප්‍රධාන රංගන දායකත්වය ලබා දුන්න යුගලය, ඒ වගේම නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ වෙන්කට් රාමන් සහ කේ ශංකර් කියන අධ්‍යක්ෂවරුන් දෙදෙනා. මේ දොස්තර චිත්‍රපටයේ 1956 වසරේ පෙබරවාරි මාසයේ දෙවෙනිදා තිරගත වුණේ ප්‍රංශ ජාතික මොලියගේ උපහාස නවකතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වන්නේ. ආර් සුදර්ශනන් ඉන්දියා ජාතිකයෙක් සංගීතවත් කරන්නේ හර්බර්ට් එම් සෙනවිරත්නගේ ගීපද සංකල්පනාව. මුලින්ම ගායනා කළේ ධර්මදාස වල්පොළ සමග රුක්මණී දේවිය, පසුව කලාසූරී ලතා වල්පොළ ප්‍රවීණ ශිල්පිනිය සමග ධර්මදාස වල්පොළ ප්‍රවීණ ශිල්පියා මේ ගීතය ගායනා කළා. අලිබබා හින්දි චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයකින් තමයි මේ දැන් අපි රසවින්ද ගීතයේ තනුව නිර්මාණය වෙන්නේ. මහින්දයි ඒ චිත්‍රපටයේ ගීතත් හැම දෙකක්ම වගේ මේ ජනප්‍රිය වුණු ගීත. අපි මේ ගීතයේ සංගීතය ගැන කතා කරමු. මට වචන ටික ඇහුනේ තනිකරම වார்த்தාවක් වගේ. වார்த்தාවකට සංගීතයේ මුසුක. ඒ කාලේ එහෙම තමයි. ඒ කියන්නේ ওই යුගයේ දැන් මේකේ වචන සමහරලාට වංගු බෝ වැඩි අතර ඒ වගේ අමුතු වචන ඉතින් තියෙන නමුත් ඒවා දැන් අපි දැන් මේ කාලේ අපි ඒවා විචේචනය කරුවට ලතවල් පොළ මැතිනි කියලා තිනවා. ඒ කාලේ ඒවා හරිම මිනිසුන්ට පුදුම විදියට හරියට හදවත වැළඳගත්තා කියලා. දැන් ඕවා මං හිතන්නේ මෑතක් හුඟක් කාලයක් විචේචනයත් වුණා. මොනවද ඒ කියලා තියෙන ගීත කිසිම අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ ඕවම කියලා. හැබැයි ඕකට හොඳ පිළිතුරක් දුන්නා මට මතකයි අපි ලතවල් පොළ මැතිනි.
ඔය කියන කට්ටියකම ගීතේ තව අවුරුදු 60ක් 70ක් ගියම මේ වචන වලටත් ඔය වගේම ඒ කාලේ ඉන්න වරපුර කියයි කියලා. ඉතින් ඒකේ එක පැත්තක පොඩි සත්‍යතාවයකුත් තියෙනවා. ඉතින් ඕවා ඇත්තටම දැන් සමහරලාට ඕක මම හිතන්නේ අලුතෙන්ම කරපේකද එහෙම නැත්නම් මේ මට මං හරියටම දන්නේ නැහැ නයි. ඕකේ දැන් හඬ කවපු චිත්‍රපටයක් නෙවෙයි නේද ඕක? නෑ නේ චිත්‍රපටයක් නෙමෙයි. ඉතින් මං හිතන්නේ හුඟක් වෙලාට අර මූලික හින්දි චිත්‍රපටයේ තියෙන ජවනිකාම ගන්න බලනවා මේකේට. ඉතින් ඒකින්ද ඒකට ගැළපෙන විදිහට ඔය සමහරට වචනත් එහෙම ලියවෙන්න ඇති. මට හිතෙන්නේ ඒක අනික ඔය කාලේ තමයි ලංකාවේ චිත්‍රපට සංගීතයේ සියලුම දේවල් කෙරුණේ ඉන්දියාවේ. ඒක තමයි මං හිතන්නේ ඔය ඉන්දියන් ගීත ගොඩාක් ගන්න ඇත්තේ ඒ කාලේ තමයි. ඔය අපේ ගත්තොත් මකට කියන්න පුළුවන් හුඟක් සින්දු ද්‍රවිඩ තනු මේ අපේ ගායක ගායිකාවන් කීවේ ගොඩාක් ඒ තනු. මොකද ඒ කාලේ ගොඩාක් ඇත්තටම එහෙම ස්වතන්ත්‍ර නිර්මාණ අපේ රටේ කිරුණෙම නෑ වගේ. අරක ගන්න එක ලේසියි ඊට වඩා. ඉතින් එතෙන්දි කරන හැටි මොනවා හරි වචන ටිකක් පටලලා දානවා. ඉතින් දාලා මේක කොහොම හරි මේක කටේ උරුවට කියා ගන්න ලේසියට වචන ටිකක් දානවා. ඉතින් අර ඒ තේරුම ගැන ගොඩක් හිතන්නේ සම මේකට පාවිච්චි කරන වචන හොඳද නරකද කියලා. එහෙම ගොඩක් අපි හරියටම ඕක මේ විශ්ලේෂණය කරුවොත් අපිට තේරුණා. පස්සේ තමයි මේක විකාශය වෙලා දැන් ඔය පණ්ඩිත අමරදේවයන්ගේ මහගම සේකර ඒ වගේ කට්ටිය ආවට පස්සේ ඕවා වෙනස් වෙලා හරිම අර්ථය තියලා හොඳට මේකේ උච්චාරණේ පහසු වෙන්න සිංහල වචන හරියට යොදලා ඒව වෙනස් වුණේ ඊට පස්සේ කියලා මම නැහැ. හැබැයි මේ ගීතවල තියෙන වචන අපි පැත්තකින් තියමු. තනුවේ රස බලන්න. ඔව් තනුවේ යන්නේ ඒ තනුවේ රස මරන්නේ නැති වෙන්න මේගොල්ලෝ ඒ වචන හරියට යොදලා තියෙනවා. තනුව ප්‍රබල නිසා තමයි මේ දාන්නේ. අනේ ඒකයි සමහරට අපි කියන්නේ හරි හතරස් වචන දාලා බෑනේ තනුවත් එක්කම අනුගත වෙන්න ඕන වචන දාන්න ඕනේ. දැන් හර්බර්ට් එම්සන් රත්න වගේ කට්ටිය ඒක තමයි කරන්න ඇත්තේ. දැන් ඊට පස්සේ නේ කරුවා කියලා එහෙමත් ආවේ. ඒ හින්දි තනුව වලට ලියනකොට ගොඩක් වෙලාවට එහෙම හිතන්නේ නැහැ. මොකක් හරි මේකට කටට හුරුවට කියවෙන්න ඕන වචනයක් දානවා. ඉතින් අර මහින්ද සමහරලාට ඊට කලින් දෙමළ සින්දු අහලා තියෙනත් ඇති මිනිස්සු. අනිවාර්යෙන් අහනවා අහනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මේ තනුවේ රස තනුවේ රස මරන්නේ නැති වෙන්න ඕද වචන ටිකක් වැටෙන්න. ඔව් මට හිතෙන්නේ ඔය දැන් මම අහලා තියෙනවා ඔය කරුණාත්න බේසේකර මහත්මයාට එහෙම හින්දි දෙමළ එහෙම ටිකක් දැනුමක් තිබ්බා කියලා. අර අර්ථේම ළඟින්ම ගන්න වගේ තමයි ලියන්නේ. මොයි බෙග සින්දුල එහෙම අර අර්ථයෙන් ළඟටම වෙන්න වගේ ලියලා තිබ්බා. කරුවයි එහෙම ලියලා තිබ්බා මට මතකයි. මේක මේ මයි වයිෆ් කියන තමිල් චිත්‍රපටයට තමයි දොස්තර කියලා නමක් දාලා තියෙන්නේ. මද්රාසියේ නෙප්චූන් චිත්‍රාගාරය තමයි ගීත පටිගත කරලා තියෙන්නේ. සහ හැබැයි මේකේ මම හිතන්නේ ඔරිජිනල් එකේ හොඳ වාදක මණ්ඩලයක් වාදනය කරලා තියෙනවා. මේකේ ඇහෙනකොට මියුසික් එහෙම හරි අමාරුයි. ඒ කියන්නේ ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට ලියලා තියෙන ඒවා හරියටම දැන් අපි ෆ්ලූට් එකට ලියලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ඒ ගන්න උඩ මුර්කි වලට කෑලි වලට හරියටම ලියලා හරි ලස්සනට තියෙනවා. ඔක්කොම ඉන්දියානු වාදක ශිල්පීන් තමයි වාදනය කරලා තියෙන්නේ. උතුරු ඉන්දියාවේ කරපු මියුසික් ඒකම අරගෙන තමයි දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් ඕක වාදනය කරලා තියෙන්නේ. හැබැයි ඒකට කිසිම හානියක් නොවන විදිහටම වාදනය කරලා තියෙනවා. මෙහි ඒ පහසුකම් තිබෙන්නේ නැහැ සුවන්ත. ඒකයි ඉන්දියාවට ගිහිල්ලා ඔය දැන් රුක්මනි දේවිපාවා මොහිනි බෙග්ලා ඒ ගිය කාලේ ගිහිල්ලා කරලා තියෙන්නේ. මොකද මෙහි ඒ ශබ්දාගාර පහසුකම් උනුත් නැහැ. එහෙම වාද්‍ය ශිල්පීත් හරි අඩුවෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒකයි එහෙට ගිහිල්ලා කරලා තියෙන්නේ. ඔය මට කිව්වා ඔය තබ්ලා ඩෝලක් එහෙම ගහන්න හරි ගොඩක් ඉන්නවලු. හැබැයි එකම විදිහට වාදනය කරනවා කියලා කිව්වා. මට ඒක විස්තර කියනකොට කියලා තියෙනවා හරි සංගමයකින් ඇවිල්ලා වාඩිලා හොඳ ගෞරවයක් තිබ්බලු කියන ගායක ගායිකාවන්ට එහෙම ඒගොල්ලෝ. ඉතින් අර එහෙම දෙයක් තිබිලා තියෙනවා. අපි හිතමු දැන් වාද්‍ය ශිල්පී වෙලාව කිව්වොත් හරියට වෙලාවට ඇවිල්ලා ඒකටම කැපේලා වැඩ කරනවා කියලා කිව්වා. ඒ හින්දා තමයි මේවයි මේ නිර්මාණයේ හරි රසවත් මම හිතන්නේ. මේ නිර්මාණ බිහි වෙන්නෙත් ඒකයි. ඔව් ඔව්. සමහර වෙලාවට අපි මේ අතීතකාමී කියලා හිතාගෙන ඔබ වෙනස් විදිහට දෙයක් හිතන්න පුළුවන්. නමුත් හිතන්න මේ වගේ දේවල් නිර්මාණය වෙලා ඒව අද දක්වා පවතින මේ වගේ තියෙන නිර්මාණාත්මක ගුණය හින්දා වචන ගැන හිතන්න ගියාම මේ වචනත් මන් දන්නේ මට නම් රහයි අර කලින් ගීතේ උනත් හරි අමුතු රහක් තියෙනවා. කියන්නේ අපි අම්මලාට ඒ දවස්වල කියන අත දික් කරනකොට ටොක් ගාලා සද්ද ඇහිලා ඉවරයි ඕගොල්ලන්ගේ කාලේ චිත්‍රපටිවල කියලා. හැබැයි ඒ චිත්‍රපට තමයි අදටත් අපි රස විඳින්නේ. සුසන්තයි මේ ගීතේ සංගීතයේ මේක ප්‍රතිනිර්මාණයක් දැන් අද අපේ වේදිකාවේදී. ඔතන මහින්ද කිව්වා වගේ මේ මෙව ලියන්නත් හරි අමාරුයි. ලියන්නත් අමාරුයි. පොඩි පොඩි කෑලි රන්ස් තියෙන කෑලි. මං කියන්නේ ඒක නෙමෙයි දැන් සේනානේ මේ වගේ දේවල් අඩු ගානේ මේ විදිහට හරි නවපරවට අස්සවන්න ඕනේ. මේ අහන්න තේ කියන්නේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන. විශේෂයෙන් මෙහෙම යෝ සංගීතය කරන අයට අහන්න දෙන්න ඕනේ මං කියන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ඇත්තටම ඕකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ නේ. අපි ගීතයක් අහන විදිහ නෙවෙන්නේ සාමාන්‍ය මිනිසු ගීතය අහන්නේ. අපි ගීතයක් අහන්න ගියම ඒක ඇතුලේ අපිට හැමදේම පේනවනේ. අර මොකද්ද ඒක වගේ මේකේ ගහලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවද, මේකේ හාමනි පාට් එක මොනවද, අපි ඒවනේ හිතන්නේ. ඇතුලේ කවුන්ටර් පාට් එක මොනවද, මේගොල්ලෝ සිං කරලා තියෙන විදිය කොහොමද, ඒකෙන් තියෙන මුර්කීස් කොහොමද, ඒවා අපි ගොඩක් හිතනවා. සාමාන්‍ය කෙනෙක් අහන්නේ ඕකේ වචන ටිකයි තනුව හිතරනේ අහන්නේ. ඉතින් ඇත්තටම සංගීතය කරන අය මේවා පොඩ්ඩක් අහන්න ඕනේ. මේවා නිකන් ඇකඩමික් ලෙවල්ස් මේ ගීත. ඉතින් මේවෙන් අහලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තව එකක් මම කියන්නේ සංගීතය කරන කට්ටිය අහන්න ඕනේ වගේම මේ සාමාන්‍ය මේ හුදී ජනයාගේ මේ හිතසුව පිණිස දැන් මම මේක ගොඩක් කියන කතාවක්. දැන් මම බස්සල යන එක්කෙනානේ.
අපිට බස් වල ඇහෙන්නේ මේ මේ වීදුරු කඩන්න හිතන මත්තේ මේ සින්දු නැහෙන්නේ අපිට ඔළුව කැක්කුම ඇදිලා මේ ඇත්තම මම අර ස්පීකර් හතරක් විතර කඩලා තියෙන බස් වල මම දැන් නෑ නෑ මෙහෙමයි අපේ මිනිසුන්ගේ මානසික මට්ටම ඒක තමයි අයියේ මේකයි මේ වගේ දේවල් ඇහුණනම් මම ඉස්සලා සේනානිට කියන්නේ ගියේ මට ලොකු ප්‍රෙෂර් එකක් ආපු වෙලාවට මම කරන්නේ අර චුප්කේ චුප්කේ කියන සින්දු එයා අර ලයිව් කියපු වීඩියෝ දිනවා අන්න ඒකක් බලාගෙන ගොඩක් වෙලා ඉන්නවා දවසම හිටියා ඒක නෑ අපේ සංනිවේදනයේ තියෙන වැරද්දක් ඒක ඉතින් අපේ මිනිසුන්ට හොඳ දේවල් දෙනකොට මේ මිනිසුන්ගේ මානසිකත්වය හොඳට හැදෙන්නේ ඒ කියන්නේ උදේ පාන්දර මර මේවා ඇච්චිච්චාම මිනිසු ගෙදරින් ඉන්නේ ප්‍රශ්න තියාන බස් වලට නගින්නේ එතකොට ඒකෙදි ඇහුණාම ඉතින් ඕක අපේ සමාජ විසින්ම කර යුතු දෙයක් නැත්නම් මේක පැවිසි අතර බණ කියන රටක් නෙමේ මේක හැමදාම ප්‍රවෘත්ති වෙලුවොත් එහෙම ඔළුව විකාර වෙනවනේ ඉතින් එහෙම වෙන්න බෑනේ ඉතින් මිනිසුන්ට මේක මූලික අධ්‍යාපනය ඉඳන්ම දෙන්න ඕන දෙයක් හොඳ දේවල් අහන්න හොඳ දේවල් කරන්න ඒක මේ සංගීතය සංගීතය විතරක් නෙමෙයි මං කියන්නේ හැම දෙයක්ම ඇත්තටම හොඳ සංඥාපනයක් දෙන්න ඕනේ මිනිසුන්ට මෙහෙම දේවල් හදිසි තීරණ ගන්න එපා මෙහෙම නිකන් අර මේ දැන් වයසට ගිහිල්ලා කතා කරනනේ නමුත් අපේ පොඩි කාලේ එහෙම දේවල් තිබ්බේ නැහැ අපිට අපේ ගුරුවරු අපිට හරි මාර්ගයේ අපිට වැරද්දක් දැක්කත් එක්ක ටොක්ක්ක් කනලා හරි කියලා දෙනවනේ දැන් එහෙම ගහන්නත් බෑ ඉතින් අර වැරද්ද වැරද්දි දිහා දැකලා ඒව හරියට කියලා දෙනවා අපේ දෙමව්පියොත් එහෙමයි අපේ වැඩිමහල් කට්ටි මාමලා අපේ නැන්දලා අපිට ඇඩි ලොකු අයියලා අපිට සැර කරලා හරි වැරද්දක් දැක්කොත් ඒක හදනවා ඒ කාලේ ඉතින්දී අපි ඒගොල්ලන්ට එරෙහි වෙන්න ගියේ නෑ ඉතින් ඒව ප්‍රතිපල තමයි අද හැමදේම අපි මේ බුක් දින්නේ මං කියන්නේ දේවල් විවේචනය කරන ඒවා අරමෝ ඉතින් අනිමනසයාගේ ඒ මනුස්සයා කරපු දේ හොඳද නරකද කියලා නන්ට ඒක එතනින්ම මානසික මට්ටම කඩලා දාලා ඒ මනුස්සයාට ජීවිතේ පවා කරනවානේ දැන් අද තියෙන්නේ මම කියන්නේ තෝ මේක මේ මාතෘකාවට අදාළ නැහැ අද කියන්නේ හැමෝටම නිකන් ප්‍රයිවට් චැනල් එකක් තියෙනවා වගේ මේ Android එකක් තියෙන එක අපිට හිතන කෙනෙකුට බැනලා දාන්න පුළුවන් ඕන එකක් හදන්න ඒ අපිට ප්‍රයිවට් චැනල් එකක් තියෙනවා ඉතින් ඒක සමාජගත වුණාම මේ රටේ මිනිසුන්ගේ මේ මනස විකාර වෙනවා මේකට පාලනේ ඇති බියුති කියලා. අනිවාර්යෙන් බියුති. ඒක තමයි. මම ගඩ කතා කරන්න බෑ මේ වගේ දෙයක්. මහින්දය ප්‍රයිවට් චැනල් එකක් තියෙනවා කියපු කතාවට පසුගිය දවසක ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකට කියන දැන් කමෙන්ට් කරනවා ෂෙයා කරනවා කියනවනේ. ඕක නොකර හිටියනම් තියෙන ප්‍රශ්න 95ක් අඩු කරගන්න පුළුවන් කියලා. හිතේ වෛරය වපුර ගන්නවා කියන කතාව කිව්වේ. අපිට තව එක අනුවාදනයක් රස විඳින්න තියෙනවා. ඊට මත්තෙන් අපේ මේ ප්‍රවීණ වාද්‍ය වෘන්දය සිහිපත් කරන්නට උනේ. ලොවක් පරසිදු වාද්‍ය වෘන්දය මං හැමදාම කියන වගේම අපිට වටින ජාතික ගුවන්විදුලියේ සම්පත්තිකමේ අද තබ්ලා වාදනයේ මංජල ෆොන්සේකා, ඔක්ටපෑඩ් සිසිර ධර්මරත්න සමග නරින්දු චතුරංග, බේස් ගිටාර් ප්‍රසාද් සිල්වා, ලීඩ් ගිටාර් නිහල් ප්‍රියන්ත පෙරේරා, රිදම් ගිටාරය සහ මැන්ඩලීනය සුදත් දිල්රුක්ෂ, කීබෝඩ් හසන්ත ජයලාල් සමගේ රංග පුෂ්පකුමාර, වයලීන් ෂෙල්ටන් විජේසේකර, ඩබ්ලිව් ජේ උපාලි, දර්ශ රත්නායක සමග සෙලවන්නේ ආරච්චි, සිතාර දිලෝෂ රවීන්ද්‍රනාත්, බටනලා උපතිස්ස පෙරේරා. සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතය මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාදිවේදී සුසන්ත මතරප්පෙරුම, නද සංකලනයේ තරඳ දිසානායක මැතිරි සහාය දිනේෂ් ප්‍රියන්ත, නිදර්ශන ගායන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකේ ගායන ශිල්පී දුමිත් ගයන් පතුලගේ සමග ශිල්පිනී විශාරද දේවිකා චතුරානි. සම්පත්තායකත්වය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සහ ප්‍රවීණ වාදිවේදී අපි හැමෝම බොහොම ආදරය කරන ගරු කරන මහින්ද බණ්ඩාර මහත්මා, මහින්ද අයියේ බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආවට. අපිට තව අනුමාදනයක් තියෙද්දී උනත් රස විඳින්න අපේ නිර්ලෝභීව ඔබට කියන්නට ඕනේ. අධීක්ෂණය සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න, මෙලඩි ඔෆ් රිදම් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව නිෂ්පාදනය කරන්නේ සේනාලි වික්‍රමසිංහ. අද අපේ වැඩසටහනේ අවසන් අනුවාදනය. අයි මේක මේ ගීත තුනක එකතුවක්. 94-95 වර්ෂවල තිරගත වුණු චිත්‍රපට එකතුවක්. ඒ තුනේම සංගීත නිර්මාණය කරන්නේ එයා රෙහමාන්. අපේ කාදලන්, බොම්බේ සහ මුතු කියන චිත්‍රපට තුන තමයි අරගෙන තියෙන්නේ 94-95 වර්ෂවල. අපි ඒ නිර්මාණයේ රස විඳලා ඒ ගැන කතා කරමු. 1 2 1 2 3 4. Thank you.
ජවාතික සංගීතයකින් පටන් ගත්ත එස්.පී. බාලසුබ්‍රමණියම් මේ ගීතය ගායනා කළේ ඒ චිත්‍රපටයේ රංගන ශිල්පියා වශයෙන් හිටියත් රජනිකාන්ත ප්‍රවීණ ශිල්පියා වෛරමුත්තුගේ ගී පද සංගීතවත් කළේ රහමාන්. 1995 චිත්‍රපටය නිර්මාණය වුණේ. ඒ වගේම ඌර්වසි මේ ගීතය කාදලන් චිත්‍රපටයට 1994 නිර්මාණය වුණේ. එහි රහමාන් සමග ගීතය ගායනා කළා ෂාහුල් හමීද් සමග සුරේෂ් පීටර්ස්. රංගනයට එකතු නමුක තරුණයන් පිරිසක් මේ රංගනයට එක් වෙන්නේ. ප්‍රභුදේව ඇතුළු තරුණයන් පිරිසක් එතන හිටියේ. ඊට පස්සේ බොම්බේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමිකරගත් චිත්‍රපටයක් 1995 මණිරත්නම් අධ්‍යක්ෂවරයාගේ. එහි මෙහබූබ්ගේ ගීපද සංකල්පනාව රෙමාන්ගේ සංගීතයට රෙමෝ ෆර්නැන්ඩස් ගීතය ගායනා කළේ. අරවින්ද් ස්වාමි සමග මනිෂා කොයිරාල කියන රංගන ශිල්පීන් එහි හිටියේ. ජාත්‍යන්තර සම්මානට පාත් වුණු චිත්‍රපටයක්. මහින්දයේ ජවාදික සංගීතයකින් පටන් ගත්ත රජනිකාන්ත හිටපු හින්දද මන් දන්නේ. ඊට පස්සේ එහි කොටස් වලින් වෙනස් වෙවි ගියා. රෙමාන්ගේ සංගීතයෙන් කතා කරමු. ඇත්තටම දැන් රෙහමාන් ගැන කතා කරුවොත් එයා රෙහමාන් කියන්නේ දක්ෂ සංගීතඥයෙක් හිටියා. දමිල චිත්‍රපටවල සංගීතයේ අධ්‍යක්ෂණය කිරුවේ කවුද මේ ඉලේරාජා. ඉලේරාජා මහත්මයාගේ ඕකෙස්ට්‍රාගේ තමයි හිටියේ. ඉලේරාජත් ගොඩාක් වෙනසක් කරපු කෙනෙක් මේ දමිල සංගීතයට. ඌ ගොඩාක් අත්දැක බැලීම් කරලා තමයි වෙන වෙනම ක්‍රමයකට දැන් බාලසුබ්‍රමණියම් වගේ කෙනෙක් ඒම් රාජා වගේ කට්ටිය සින්දු කියලා පස්සේ කටහඬවල් වෙනස් කළා. ජේසුදාස ළඟ දාලා බාලසුබ්‍රමණියම් වගේ කට්ටිය දාලා මේ හඬවල් සම්පූර්ණයෙන් වෙනස් කළා. අමුතු විදිහකට අමුතු තලයකට ගත්තේ ඉලේරාජා මහත්මයා තමයි. ඊට පස්සේ එතනිනුත් ගොඩක් වෙනස් වුණා සංගීතය අතින්. ඔහු තමයි ඇත්තටම මේ ඒ.ආර්. රහමාන් තමයි ජාත්‍යන්තරයට ගියේ කියලා මම හිතනවා. ඔහුට ඕන වුණා ගොඩාක් මේක වෙනස් කරන්න. මේ දකුණු ඉන්දියා සංගීතයේ එයාට ගොඩාක් වෙනස් කරන්න සහ එයා ගොඩක් තාක්ෂණයේ භාවිත කරගත්තා. ඒවකට ලෝකේ ආපු අලුත්ම තාක්ෂණයේ සහ විදේශීය ශිල්පීන් එහෙම ගෙනලා තමයි එයාගේ මික්සින් එහෙම ඔක්කොම කෙරුවේ. මම අහලා තිනවා මහින්දා මේ පොඩි සැක්සෆෝන් කොටසක් ගස්සවන්නේ ඇමරිකාවෙන් ඉඳලා. ඒක තමයි මම කියන විදේශ ශිල්පීන් ගොඩාක් භාවිත කළා. ඒ කියන්නේ මේ වාද්‍ය ශිල්පීන් විතර නෙවෙයි සංගීතය සම්මිශ්‍රණය කරන්න මික්සිං ඒතර මාස්ටරින් මොකද එයා හැමතිස්සම ලෝකෙත් එක්ක හිටපු කෙනෙක්. ඒක තමයි එයාට ග්‍රැමි අවෝඩ්යක් එම හම්බුනෙත් ඒකයි. මොකද ඉතාම දක්ෂ සංගීතඥයෙක්. ඔහුට මනා පළපුරුද්දක් තිබ්බා ලොකු සංගීත කණ්ඩායම් එක්ක වැඩ කරලා සහ බටහිර සංගීත කණ්ඩායම් එක්ක වැඩ කරලා. ඉතින් ඒව තමයි ඔහුගේ ප්‍රයෝජනයට ගත්තේ. ඒ චිත්‍රපටවල ඔහුගේ දැනීම තමයි එයා ඒ ප්‍රදර්ශන අර ඔයා කිව් වගේ ජවාදික එකකින් පටන් අරන් දැන් ওই බොම්බේ වගේ ඒ වේදී වෙනස් වුණා. ඒ කියන්නේ සමහරලාට ඒ ගන්න ෆ්‍රේම් එක පවා මෙයා කියනවලු මේ කලර්ස් වලින් මේ ඇඳුම් අඳලා මේ නළු නිලියන්ට මේ විදිහට ගන්න ඕනේ කියලා. අමුතු දැක්මත් තිබ්බ කෙනෙක් තමයි එයා රහමාන්. සංගීත අධ්‍යක්ෂවරයෙක් පමණක් නෙවෙයි. දැන් ඒ වගේ ඉන්න ඔය බන්සාලි කියලා අලුත් එක්කෙනෙක් එයාත් එහෙමයි. දන්නවනේ එයාත් එහෙමයි. එයාත් ගොඩක් එයාගේ ගීත වලටත් එයාට ඕන කරන රූප රාමු තමයි ගන්නෙ. එයා ඇත්තටම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් රහමාන් වගේම තමයි එයාත්. රහමාන්ගේ තිබ්බේ ඒවා තමයි. ඉතින් එයා අමුතු දැක්මත් තිබ්බ කෙනෙක් සහ අර සාම්ප්‍රදායික ගායක ගායිකාවොත් නෙවෙයි එයා පාවිච්චි කරුවේ සමහරලාට. ඉදල් ඉඳලා තමයි ඒම කට්ටිය පාවිච්චි කරුවේ. නැත්තම් අර පුරුද්ද වෙලා තිබ්බනේ දැන් අනිවාර්යෙන් මේගොල්ලෝ සින්දු කියවේ නැත්තම් මේ චිත්‍රපට දුවන්නේ නැහැ. එහෙම එකක් තිබ්බනේ. නමුත් එයා තමයි ඒක වෙනස් කරලා අලුත් ගායක ගායිකා යොදලා සංගීත ක්‍රමයේ සම්පූර්ණ වෙනස් කරලා එයාගෙන් පස්සේ තමයි දැන් මේවා වෙනස් වුනේ. දැන් ඉන්න ඕන තරම් ගායිකාවන්වත් ගත්තා අරගෙන මේ නව ක්‍රමයටත් කියවසන. නව ක්‍රමයට කියවුවා. පරණාගේ කට්ටිය. ඔව් පරණායත් ගත්තා ඔය චිත්‍ර ඒක ළඟ ගත්තා. නමුත් අලුත් විදිහට කියවුවා. බාලසුබ්‍රමණියමටත් එහෙමයි. ඊට පස්සේ මේ කොලෝනියල් කසින්ස් ලයි කවුද හරිහරන් ඒගොල්ල හරිහරන්නත් අරගෙන අමුතු විදිහට කියවලා උයිරේ එහෙම ඒ කියවලා එයා දන්නවා ඕනම ගායකයෙක්ගේ හෝ ගායිකාවෙන් ගන්න පුළුවන් ප්‍රමාණය. ඒක හරියටම දැනගෙන ඇත්තටම සංගීත ශෛලිය වෙනස් කරුවේ රහමාන් තමයි. මේ ද්‍රවිඩ සංගීතයේ සම්පූර්ණයෙන් වෙනස් කරුවා. කොටස් තුනකින් තමයි මේ නිර්මාණය සුසන්ත. ඔව් ඒක පෙන්ලා තියෙන්නේ. ඒක හොඳයි සුසන්ත ඒක පෙන්නපු. ඒක එයාට තියෙන ඒ දක්ෂතාවය. ඒ කියන්නේ එයා කොහොමද මේ එක එක චිත්‍රපටි වල හැසිරලා තියෙන විදිහ මේකෙන් පේන හොඳටම. කියන්නේ එයාගේ තියෙන දැනුව තමයි ඒ පෙන්නුම් කරලා තියෙන්නේ. ලියන්නත් අමාරු වෙන්නේ නැති මේක හරි අමාරු ඇති මං හිතන්නේ. ඔව් ප්‍රතිනිධි අනික මේ ගීත හින්දි අපි ආසයිනේ. ඇහිල ලස්සනයි මේ ගීත. හිතට වැදිච්ච ගීත හින්දා ඔව් ඉස්සර හින්දි සින්දු ඇහුවාගේ මේවට වෙනම මේ සිංහල අය පවා මේ ගීත හුඟක් අහන්න පුරුදු වුණා ඒ ආර් රහමාන්ගේ පස්සේ. ද ඉස්සර ඇහුවා පරගෙන කාලේ ඉස්සර ওই විශ්වනාදන්ගේ කාලේ ව තමයි මං කර මෙහි ගොඩක් අය අපේ ද්‍රවිඩ තනු කොපි කරුවා කියලා ඒ එක කාලේ තිබිලා මේ සෞන්දරාජන් සිංහ කරන කාලේ ඔව් නැති වෙලා තිබිලා. දැන් ආයේ මේ යුගය ආවට පස්සේ ආයේ අපේ අය අහන්න ගත්තා. දැන් හැබැයි මේ ඒ රහමාන් වගේ මියුසික් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ගොඩක් එහෙ වුණා. ඒ ශෛලීන් එක එක විදිහට වෙනස් කරගෙන පාර හදලා දුන්නේ ඒ රහමාන් මහත්මයා තමයි. ලංකාවේ රූකාන්ත ගුණතිලක ගයන ශිල්පියකින් පස්සේ එයාගේ පස්සේ අර එක එක වෙන විදිහකට හිතන්න ගන්නවනේ. යන්නේ ඒකයි. ඉතින් බය නැතුව අර පාර ඒ ගත්තේ රූකාන්ත. ඊට පස්සේ ඒ විදිහට යන කට්ටිය ගොඩක් ඉන්නවා ඇත්තටම.
මහින්දයා කිව වගේ සුසන්තයියේ රහමාන් කියන්නේ තාක්ෂණයේ ප්‍රයෝජනට ගත්ත කෙනෙක් සැලකෙන්නේ 100%. මේ මෑතකදී ඔහුගේ දියණියගේ ගීතයක් එලි දක්වනවා. එය තාක්ෂණයේ අතිශය උපරිමෙන් ගන්නවා. අන්තර්ජාතික තලයෙන් තමයි ගීතය හඳුන්වා දීමක් සිද්ධ කරන්නේ. ඒ වගේ සෑහෙන තාක්ෂණයත් එක්ක. ඔව් තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ ඒකට එක්ස්පර්ට්ස්ලා ඉන්නේ. දැන් විදේශීය ශිල්පීන් ඉන්නවනේ. මාස්ටරින් මික්සින් කරන කට්ටිය ඒ ඔක්කොම ගෙනල්ලා එයා එතෙන්දී එයාගේ යන මුල්මේ මේවා ගැන හිතන්නේ නැතුව ඒක සම්පූර්ණ සමාන වාදකෙක් ගෙනල්ලා මට මතකයි ඩොකියුමෙන්ටරිය මම දැක්කා ඕන දෙයක් වාදනය කරන කියලා ෆ්ලූට් වලට ඒස්ට්‍රාජ් වලට ඕන දෙයක් වාදනය කරන කියලා ඒක ඔක්කොම එයා ස්ටෝර් කරගෙන එයාට ඕන තැන් වලදී ඒවා ඒ සින්දු වලට යොදවනවා තාක්ෂණයෙන් හදන ඕන තැන්ට පිච් එක දාගෙන ඒ හදලා එයාට ඕන තැන් වලට ගන්නවා ඉතින් අර වාදකයාට ඕන තරම් කැමති විදිහට තමන් දන්න දක්ෂතාවයෙන් ඒකේ ප්ලේ කරපුවම එයා ඉතින් ඒ වගේ කැලිය සමහර සින්දු වලට යොදවලා තියෙනවා ඉතින් රහමාන් ඔච්චර තාක්ෂණය ඔක්කොම යොදාගත්ත තමයි හැබැයි බලන්න ඉන්දියානු අනන්‍යතාවයේ තියෙනවා. ඔව් ඒක තියෙනවා. ඒක අනිවාර්යෙන් තියාගෙන තමයි හැමදේම කරන්නේ. නිජිනිලේ කියලා සින්දුවක් තියෙන එකේම අර ක්ලාසිකල් මියුසික් කොටස් එන්නේ. නෑ මං කිව්වේ ඒක එයා ඉලේරාජ මහත්මයාගා වැඩ කරපු කෙනෙක්නේ. මොකද එයාත් ඉලේරාජ කියන්නේ මුද රාග පිළිම දැනිමත් තිබ්බ එක්කෙනෙක්. ඉන්දියාවේ ඒ ඊන සම්ප්‍රදාය කඩන්න නැතුවම තියාගෙන තමයි මේවා හැමදේම කරන්නේ. ඒක හරි වැදගත් ඉතින්. ඒක තමයි අපිට හොඳ ආදර්ශ. හොඳ ආදර්ශය. හොඳ ආදර්ශය දැන් මේ අපි අලුත් වැඩ කරන කට්ටියට ඒක ඒ කියන්නේ බේසික් එකක් තියෙන්න ඕන කෙනෙකුට. ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕනේ. ඒකට තමයි ඕන දෙයක් ගොඩනගන්නේ. ෆවුන්ඩේෂන් එකේ ශක්තිමත්ත තියෙන්න ඕනේ. ඒක තමයි AR රහමන්ලා වගේ කට්ටිය කරන්නේ ඉතින්. මූල පද්ධතිය බොහොම ශක්තිමත්ව තියාගෙන තව අලුත් අලුත් නිර්මාණ දෙකනවා. සුසන්තයි දැන් සංගීතය ගැන ඔබෙන් මේ ගීතේ මට අහන්නට දෙයක් නැහැ. ඒ ඔක්කොම ටික මහින්දය පැහැදිලි කරා. හැමදාම ඔබ කතා කරන ඔබේ වාද්‍ය වෘන්දයට ස්තුති කරන්න. මොකද හැමදාම මේක සුසන්තයිගෙන් සිද්ධ වෙන දෙයක්. ඔව් මොකද මේ සේනානි මම එහෙම කියන්නේ හැමදාම සාමාන්‍යයෙන් මහින්දයත් දන්නවා දැන් මේ රටේ තුලදී සාමාන්‍යයෙන් වාදකයන්ට ගැන කතා වෙනවා සහ වාදකයන්ට ලැබෙන ආර්ථික පැත්තත් එහෙමනේ මහින්දයි අපි සාමාන්‍ය මේ ෂෝ එකට ගිහිල්ලා වුණත් නොටේෂන්ස් හදාගෙන මේ සතත අභ්‍යාස නැත්තම් ඒක කරන්නවත් බෑ ප්‍රැක්ටිස් කරලා රිහර්සල් කරලා ඔක්කොම කරලා ගායකයෝ හතර දෙනෙක් ආව සින්දු 27ක් විතර ප්ලේ කරලා වාදකේ ගන්න ගානයි අන්තිම කම්පෙයා කරන්න හොඳයි මං කියන්නේ මේවා තියෙනවානේ හරි අඩු ගානේ මේ වාදකයා ගැන කතා කරෙන්නෙත් නැහනේ මෙහෙම ඒක ඉතින් මේ රටේ සහ මං හිතන්නේ පිටරටල්ලොත් ඉන්දියාවේ තෝක සෑහෙන දුරට තියෙනවා නමුත් අර ඒවා කඩාගෙන ගිය කට්ටිය තමයි ඔය පර්කෂන් තබ්ලා ශගීර් හුසෙන්ලා වගේ අය තනි තනියෙන් ලෝකෙට ගිය කට්ටියනේ අර මොහිනි දේවිය අර බේස් ප්ලේ කරන්නේ ඒ වගේ ඒගොල්ල තනියෙන් නමුත් ඔකෙස්ට්‍රා වල ගහන කට්ටියට එහෙම එහෙදිත් එහෙම තැනක් හරි අමාරුයි ඉතින් අමාරු හැබැයි මං අහලා තියෙනවා මේ ඉන්දියාව එහෙම සාමාන්‍ය වලිනක් හිතාරයක් කරන් බස් එක වෙන ගොඩ ඔව් ඒක තියෙනවා අතර ඒක ගරුකිරීමක් තියෙනවා අපි එහෙමත් නැහැ නේ සාමාන්‍ය ඒක එහෙමත් නැහැ නේ ඉතින් මේ වාදිකෝ ගැන අපි කතා කරන්න ඕනේ මේ අපි වාදක ශිල්පීන් අද ලීඩ් ගිටාරෙන් නිහාල් ප්‍රියන්ත පෙරේරා රිදම් ගිටාරේ සහ මැන්ඩලින් එකෙන් සුදත් දිල්රුක්ෂ තබ්ලාවෙන් මංජුල ෆොන්සේකා බේස් ගිටාරේ ප්‍රසාද් බේස් ගිටාරේ ප්‍රසාද් සිල්වා ප්‍රසාද් සිල්වා කියන්නේ හවයින් ගිටාර් වාදකයෙක් හොඳම හවයින් ගිටාර් වාදකෙක් ඔක්ටපෑඩ් ඩ්‍රම්ස් සිසිර ධර්මරත්න සහ නරින්දු චතුරංග කීබෝඩ් වාදනයෙන් එරංග පුෂ්පකුමාර් සහ හසන්ත ජයලාල් සිතාර් වාදනයෙන් දිනුෂ රවීන්ද්‍රනාත් වයලින් වාදනයෙන් චෙල්ටන් විජේසේකර අසේල වන්නියාරච්චි දාශ රත්නායක සහ ඩබ්ලිව් ජී උපාලි බටලා වාදනයෙන් ජේෂ්ඨ වාද්‍ය ශිල්පී උපතිස්ස පෙරේරා මහතා එතුළු මේ සියලු දෙනාම බොහොම ස්තුතියි අද මේ ලබා දුන්න දායකත්වයේ මේ සුළු කාලයක් ඇතුළත ලයිව් සජීවී පරිගත කිරීම සහ මම මේ කියන්නේ තෝරන් තියෙන ගීත හරිම හොඳයි. අපි කියන්නේ මේ එක එක වර්ගයේ එක එක ශෛලීන් වලනේ. ඒක ඇත්තටම හරි වටිනවා. මේක ඇත්තටම වාදකයන්ටත් හොඳ අභියෝගයක් මේක. අනික මේ ඉන්න සීමිත ප්‍රමාණයකින් මේ වගේ දෙයක් මේ කරගත්ත එක ඇත්තටම මම ස්තුතියන්ත වෙනවා. ඕගලන් සහ මේක විකාශනය කරමු ශ්‍රී ලංකා ගුණනිල සංස්ථාවටත්. මොකද මේ වගේ දේවල් අනිත් channels වලින් වෙන්නේ නැහැ කවදාවත්. මං හරිම කැමති මේ වගේ දේවල් කරනවට. මොකද මෙහෙම හරි අවස්ථාවක් ලබලා දීලා මිනිස්සුන්ට දැනුමක් එනවනේ මෙහෙම දේවල් තියෙනවා කියලා. ඒක ඇත්තටම ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සහ ඔබතුමීටත් මම ඇත්තටම ස්තුතියන්ත වෙනවා මේක කරපු එක ගැන. ඔබේ ආදරය ගෞරවය නිහතමානීත්වයෙන් අපි පිළිගන්නවා. ඔබ දන්නා ලෝකේ නිරන්තරයෙන් පරිශන සිද්ධ වෙනවා සංගීතය මිනිස් මනසට කරන බලපෑම සම්බන්ධයෙන් ඍණාත්මක තත්වයක ඉන්න කෙනෙක්ව ධනාත්මක තත්වයට ගෙන්නට යහපත් සංගීතයකට පුළුවන්. ඒ වගේම යහපත් ලෙස සංගීතයේ අරුත් ගන්නන කෙනෙකුට ඊට වඩා යහපතක් කරන්නට පුළුවන්. අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ප්‍රවීණ වාද්‍යවේදී මහින්ද බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි අලිත් වතාවක් ආයමත් මුලට මෑනට සෝදානම් ෆෙඩ්‍රික් නිට්ෂේ පවසනවා සංගීතය නොමැති ජීවිතය කිසියම් අතපසවීමක් කියලා. ඔබේ ජීවිතයේ අතපසවීම් තබා ගන්නට එපා. අගය කළ යුතු අය අගය කරන්න නිර්ලෝභීව සමහර විට
ඔබට පසුතැවෙන්න වෙයි ඒ වෙලාවේ අගේ නොකළොත් යලිත් කවදාවත් අවස්ථාවක් උදා නොවෙන්නත් පුළුවන්. ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරගන්න සංගීතයෙන් මනාපිටිවහලක් සලසගන්න ඒ සංගීතයට අවස්ථාවක් ලබා දෙන්න තමයි මෙලඩි ඔෆ් රිදම් අපි හැමදාමත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. එහෙමනම් අදට සමුගන්නට සූදානම් තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ සහ සිටි FM ඉදිරිපත් කිරීම. Memory bringing back the good times, good songs on City FM.